නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්ජ විසරදස්ස සබ්බ සප්තුත්ථමස්ස ධම්මිස්සරස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සප්තුත්ථමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සප්තුත්ථමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 අනිච්ඡාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේ සංූප සමෝ සුකෝ වැඩමව වැඩහිඳින අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි පින්වතුනේ අද මේ ප්‍රඥානාලිකාවේ මේ උතුම් ධර්මදානමය පින්කම සිද්ධ කරන්නේ මේ පින්වත් ඇත්තෝ මේ ජීවිතයේදී උතුම් නිවන් අවබෝධය පිණිස උපනිශ්‍රේවණ ආයුරින් ධර්ම දේශනාවක් සිද්ධ කරන්න කියන ඇරයුම යුක්තව මේ උතුම් ධර්මදානමය පින්කම ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා දියණිය වන රුවිනි දිසානායක මහත්මිය ඇතුළු පවුලේ සෑම සුරු දෙනා සදහැති දායකත්වය දරනවා. මේ ඇතු බලාපොරොත්තු වෙනවා ප්‍රේමා ඉලංගකෝන් මෑණියන්ගේ වර්ෂපූර්ණ ගුණානුස්මරණ පින්කම නිමිත්තෙන් පවත්වන්නා උතුම් ධර්මදානමය පුණ්‍ය කුසලය එතුමියට අනුමෝදන් වේවා. පරලෝසපත් රත්නසේකර පියාණන්ට, ඉන්ද්‍රාණිගමගේ මෑණියන්ට, ජයසුන්දර දිසානායක පියාණන් ඇතුළු පරලෝසපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී මුතුම් නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවා කියන බලාපොරොත්තුව පෙරදැරි කරගෙන ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලුම ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසට උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් වේවා කියන අදහස හැඟීම මුල් කරගෙනයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. පින්තුනේ මේ පුංචි කාරණාවක් කියන්න හිතුණා දේශනාව පටන් ගන්න කලින්. අද එකක් වෙනස් විදිහකට අපි මේ දේශනාව කරන්නේ. ඊයේ පෙරේදා ස්වාමින් වහන්සේ නමක් ඇවිල්ලා පන්සලේ ඉන්නකොට මට කිව්වා මේ ස්වාමින් වහන්සේ අද හවස අනිච්ඡාවත සංඛාරාවක් තියෙනවා කියලා. මට එකපාරටම ආවේ නැහැ. ටිකක් කළා මම අහුව පාංශකූලයක්ද කියලා. එතකොට ඔව් කියලා. අනිච්ඡාවත සංඛාරා කියලා කිව්වහම ටක් ගාලා මතක් වෙන පාංශකූලයක්නේ. මං කියන එක තේරුණාද දන්නේ නැහැ. මට ඒක තමයි කියන්න ඕනේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය අපේ බෞද්ධ සමාජයේ මේ අනිච්ඡාවත සංඛාරා ගාථාව ඇහෙන්නේ පාංශකූලවල. එතකොට ඔය ගාථාව කොහේ හරි උත්සව සභාවක අපි හිතමු අෂ්ටක කියන තැනක වගේ කිව්වොත් එහෙම මගුල් ගෙදරක අෂ්ටකට ගුටි ගන්න වෙනවා. ඇයි ඒක ගන්නේ මංගල කාරණාවක් විදිහට නෙමෙයි. ඒක ගන්නේ සාමාන්‍ය සමාජයේ අවමංගල්‍ය කතාවක් විදිහට. එතකොට සමාජීය කතාවක් මම මේ කියන්නේ ඒක පොඩ්ඩක් ගලප ගන්න වෙනවා නැත්තම් මේක අර ගැඹුරු අදහසකට යන්න හදන කෙනෙක්ට මේ තැන් ක්ලියර් වෙන්න ඕනේ ඒකයි. එතකොට දැන් ඒ වගේ තැනකදී ඔය මංගල අවස්ථාවකදී වගේ පටන් ගන්නකොටම নমස්කාරය කියලා බුදුන් වන්දනා අනිච්ඡාවද සංඛාරා කියලා අෂ්ටක කියන පටන් ගත්තොත් එහෙම එන ප්‍රශ්නයක් එනවානේ.
තොට සමාජ සම්මතයේ ඒ ගාථාව පවා සලකන්නේ අර අසුභ එකක් විදිහට බොහෝ දෙනෙක් බහුතර සමාජයේ. හැබැයි අපි බුදුරජාණන් වහන්සේ ගාවට එනකොට, අපි ශ්‍රාවකයෝ ගාවට එනකොට අනිච්චාවත සංකාරා ගාථාව ගැන උත්තුම්ම මංගල අර්ථයක්, උපරිම කාරණාව. මොකද ගොඩාක් රහතන් වහන්සේලාගේ උන්වහන්සේලගේ උදාහණය විදිහට උන්වහන්සේට ප්‍රකාශ කරලා තියෙන මේ ගාථාව. අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුච්ඡන්ති තේසං උපසමූසකෝ. ඉතින් මේ ගාථාව මේක තමයි අද දේශනාවට නිදාණේ වුණෙත්. මට හිතුණා මේකෙන් ධර්ම දේශනාවක් කරන්න ඕනි කියලා. එහෙම හිතනකොට මේකට මොකද්ද හොඳ සූත්‍රය කියලා කල්පනා කරනකොට මට මතක් වුණා සංතනිකයි සූත්‍රයක් තියෙනවා, කජ්ජනීය සූත්‍රය කියලා. අද ඒ සූත්‍රය මූලික කරලා, ඒ සූත්‍රය මුල් කරලා මේ සාකච්ඡාව, මේ දේශනාව මම හිතනවා දේශනා කරන්න, සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි උත්සාහ කරමු පුළුවන් තරම් මේකේ අදහසක් අර්ථයක් විවරණය වෙන විදිහට මේ දේශනාව ඉස්සරහට ගෙනියන්න. පින්තුනේ, මේ දැන් ශාසනයේ උගන්වන මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන පාලි වචනයට සාමාන්‍ය සිංහල තේරුම තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම, තව ටිකක් සුද්ධ සිංහලයට එනකොට තියෙන අර්ථය තමයි අනිස දුක්ඛ අනත. ඉතින් අද ඔය වචනය සම්බන්ධව සහ ඔය මේව සම්බන්ධව ගොඩාක් ලෝකයේ තියෙනවා යම් යම් සමහර පිරිස අතර ගැටුම් මතවාදී මේ වශයෙන් මේ වචන සම්බන්ධව. කොයිකටත් මතක් කරලා ඉන්න ඕනේ අංගුත්තර නිකායේ මේ සූත්‍රය මට මතක හිටිය තියෙන ජන්තු සූත්‍රය කියලා. ඒකේ අනිච්චයි, ඒ කියන්නේ අනිච්ච අයන්න නියන්න අල්පප්‍රාණ චයන්න අල්චයන්න මහප්‍රාණ චයන්න කියන වචනේත් අයන්න නියන්න අල්පප්‍රාණ අල්චයන්න මහප්‍රාණ චයන්න කියන දෙකමේ දීච්ච සූත්‍රයක් ජන්තු සූත්‍රය. ඒ සූත්‍රයේ තියෙන්නේ මේ අනිත්‍යතාවය අවබෝධ කරන යම් ශ්‍රාවකයෙක් ඇත්නම් ඒ ශ්‍රාවකයා ලෝකේ කිසිවකට නොබැඳී, ඒ වගේම චීවර පිණ්ඩපාත කිලානප්පත සේනාසනෙහි නොකැමැතිව, ඒවා නැවත නැවත පැතීමෙන් නැතුව, ඒ කියන්නේ කැමැත්තක් නැතිව වාසය කරනවා කියන අර්ථය. ඒ වගේ අදහසක් එන විදිහට තමයි මේ ජන්තු සූත්‍රයේ කාරණාව විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට මේ එතන කාරණාව කියන්නේ මේ කැමැත්තට නැහැ කියන කාරණාව, නොකැමැත්ත කියන කාරණාව, ඒක තියෙනවා අනිච්ච කියන වචනේ. අයන්න නියන්න අල්චයන්න මහප්‍රාණ චයන්න කියන එක. එතකොට අනිච්ච කියන එකට සාම්ප්‍රදායික වෙන අර්ථය සහ ඒ කියන ස්ථිර අස්ථිර අර්ථය තමයි එතන විග්‍රහ වෙන්නේ. ඒ නිසා ඒ අර්ථය මුල් කළා තමයි මමත් මේ දේශනාව කරන්නේ. නිසා දැන් අර අනිච්ච පැටලව ගන්න එපා. මොකද මට ඒ වචන එකක්වත් වැඩන්නේ නැහැ. මට ඕනේ මේ හැමදැනින්ම මේකේ අදහසක් ඉස්මතු කරගන්න. එතකොට ආර්ය ශ්‍රාවකත්වයේ කියලා තැනට එනකොට අපිට පේන මට්ටමට වැඩිය එතන ලොකු ගැඹුරක් විග්‍රහ කරගන්න තියෙනවා. ඉතින් ඒක අනිච්ච කියලා කිව්වත් අනිච්ච කියලා කිව්වත් කොහෙන් හරි කමක් නැහැ. මට වැදගත් වෙන්නේ එකම දෙයයි, සාසන සමගිය. අපි මෙතන ගහ මරා ගන්න, කොටා ගන්න වචනයක් නිසා මරා ගන්න අපු පිරිසක් නෙමෙයි අපි ආවි නිවෙන්න. දැන් කාලයක් සමහරු කට්ටියක් කියනවා හාමුදුරනේ අනිච්ච නෙමෙයි අනිච්ච තමයි හරි කියලා කට්ටියක් කියනවා. තව කට්ටියක් කියනවා අනිච්ච වැරදි, අනිච්ච තමයි හරි කියලා. දැන් කාලයක් මේගොල්ලෝ මතවාදීම ගැටෙන්න ගත්තොත් කාලයක් යනකොට දන්නේම නැතුව වෙන වැඩේ තමයි වචනෙට මරාගෙන ආයි නැති වෙන්නේ මොකද්ද? නිවන. මම විශ්වාස කරන්නේ ඒක. මට ඕනේ නිවන් දකින්න. මට ඕනේ කාත් එක්කවත් ගහමරාගෙන අසමගියක් ඇති කරගෙන එහෙම යන එකට නෙමෙයි. ඒ නිසා මේ ඔය වචන පදත් එක්ක මට ඔට්ටු වෙන වෙලාවක් ඇත්තේම නැහැ. ඒ නිසා කවුරු හරි අනිච්ච කියාගෙන ආවත්, කවුරු හරි අනිච්චා කියාගෙන ආවත් මං කියන්නේ ওই දෙකෙන්ම නිවන පුළුවන් නම් හොයාගන්න, ඕකත් එක්ක ඔට්ටු වෙන්න දෙයක් මෙතන නැහැ කියන එක. ඒ නිසා අද සම්මතයේ තියෙන අර්ථත් එක්ක ගලපලා තමයි මම මේ කාරණාව කියන්නේ. හැබැයි අපිට යමක් ඉස්මතු කරන්න තියෙනවා ඒකේ. ඒ අර්ථය ඉස්මතු කරගන්න පුළුවන් වෙන විදිහට මම මේ සාකච්ඡාව මතු කරනවා. මට පුළුවන් මට්ටමකින් මම සර්වඥන් වහන්සේ නෝන නිසා සහ ශ්‍රාවක පාරමිතාවලින් අර සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ කෙනෙක් වගේ තැනක මම නැති නිසා මේ ධර්ම විනය කියන තැනින් කොහොමද මේ අර්ථයන් ඉස්මතු කරගන්නේ කියන එක අර කොහොමද අපි ඒකට කියන්නේ, ගැටුමක් ඇති කරගන්න නැතුව, වාද විවාදයක් ඇති කරගන්න නැතුව, සාකච්ඡාවක් සංවාදයක් ඇති කරගන්න කැමති පිරිසක් විදිහට සලකලා සාකච්ඡාව මේ දේශනාව මෙහෙවන්න මම බලාපොරොත්තු වෙනවා. එතකොට මේ සූත්‍රයේ මුලින්ම පොඩ්ඩක් මතක් කරගෙනමු. මේක තියෙන මේ වගේ බින්දුනේ කජ්ජනීය සූත්‍රය. මේක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ යම් ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ පෙරවිසූ අනේ ප්‍රකාර කඳ පිළිවෙල, ඒ කියන්නේ පෙරවිසූ කඳ පිළිවෙල කියලා අපි කියන්නේ පූර්වභාග ජීවිත දකින්න පුළුවන් ස්වභාවයේ පෙර දකින්නවා කියන පෙර. දැන් මේ මොහොතට කලින් මොහොතත් පෙර තමයි.
ඒ විදිහට ආපස්සට 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 අතීතයේ බලන්න පුළුවන් හැකියාව කියන තැනින් පෙරබිසූ කඳපිලිවෙල සිහි කරන්නා වූ සිහි කෙරෙත් නම් ඒ හැමදෙන පඤ්චස්කන්ධය හෝ එයින් එකක් හෝ සිහි කරයි. පුරව කඳපිලිවෙල බලන කෙනා එක්ක පඤ්චස්කන්ධේම බලනවා කියලා කියනවා. ආපස්සට බලනකොට පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයෙන් බලනවා කියලා නැත්නම් එකක් හරි මුල් කරලා බලනවා කියලා කියන එක. කියන්නේ රූපස්කන්ධය මුල් කරලා හරි වේදනාස්කන්ධය මුල් කරලා හරි සංඥාස්කන්ධය මුල් කරලා හරි සංකාරස්කන්ධය මුල් කරලා හරි විඥානස්කන්ධය මුල් කරලා හරි ආපස්සට බලනවා කියලා කියනවා. මහණනි අතීතෙහි මෙබඳු රූප ඇත්තෙක්ව සිටීමේ සිහි කරන්නේ රූපයම සිහි කරයි. මෙබඳු වේදනාවම මෙබඳු සංඥාවම මෙබඳු සංකාරයම මෙබඳු විඥානය ඇත්තෙක් වීමේ ඇත්තෙක් වීමි වේදනා සංඥා සංකාර විඥාන සිහි කරයි. කියන්නේ මෙහෙම අතීතයේ සිහි කරනකොට මෙබඳු මෙබඳු රූප තිබ්බා මෙබඳු මෙබඳු වේදනා තිබ්බා මෙබඳු මෙබඳු සංඥා මෙබඳු මෙබඳු සංකාර මෙබඳු මෙබඳු විඥාන කියලා එහෙම සිහි කරනවලු. කවුරු ගැනද මේ කියන්නේ? පෙරවිසූ කඳපිලිවෙල බලන කෙනාගේ කතාව. එතකොට දැන් මනුස්ස ජීවිතයක ඉන්න අපිටත් ගුණධර්ම දිනු කරගෙන සීලාදී ගුණයන් දිනු කරගෙන යන ගමනක මේ ජීවිතයේ පෙරවිසූ කඳපිලිවෙල අපිටත් සිහි කරන්න බැරිද? මේ ජීවිතේ පෙර ජීවිතේනේ මං කියන්නේ. මේ ජීවිතේ දැන් මේ මොහොතට කලින් මොහොතවල් 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 ආපස්සට 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 පෙරවිසු බලන්න බැරිද අපිට? පුළුවන්. රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ පෙරවිසු කඳපිලිවෙල දකින්නවා කියන කාරණාව කරන්න පුළුවන්. එතකොට තව අපේ කෙලෙස් මට්ටම දුර වෙනකොට අපේ විදර්ශනා ඥාන වැඩෙනකොට අපේ පැත්තෙන් අපි උතුමන්ගේ අර්ථයන් සාක්ෂාත් කරනකොට අපිට අර මේ ජීවිතවලට පෙර ජීවිත බලන්න පුළුවන් හැකියාවක් එන්න පුළුවන්. දැන් ඒකනේ ඔය ත්‍රිවිද්‍යා ඥාන ගැන කතා කරනකොට තියෙනවනේ පුබ්බේ නිවාසානුසති ඥානය, චතුප්පපාත ඥානය සහ ආසවක්කේ ඥානය කියලා. ඒකෙන් මුල් කරන්නේ ආසවක්කේ ඥානය. ආශ්‍රව ශේකරණ ඥානය. ඒතර ආශ්‍රව කවහම කාම ආශ්‍රව, ditthi ආශ්‍රව, භව ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියලා තියෙනවා. ආශ්‍රව කියන්නේ සරලව කියන්නේ ආසාව. කාමයට ආසයි, භවයට ආසයි, ditthiට ආසයි, අවිද්‍යාවට ආසයි. අයියෝ පොගොළු මන්දිහයි නිකන් රෝගෙන වගේ බලාගෙන ඉන්නේ නිකන් මම නිකන් යකෙක් වගේ පේනවද නැහැ නේද? එන නිදහසේ මේ කතාව අහන්න. ආසාව. කාමයට ආසයි, ditthියට ආසයි, භවයට ආසයි. ආශ්‍රව කියන්නේ සරල ආසාව කියන එක. එතකොට භව පැවැත්මේ භව ආසාව මුල් කරලා තමයි අපි හැමෝම මේක කරන්නේ. මේ පැවැත්මේ ඉන්නේ භව ආසාව මුල් කරලා. එතකොට ඒකෙදි මම ඔය හැමදාම කියන එකක් තියෙනවා මේ දවස්වල. අපි භවයේ කියන තැනින් මනුස්ස භවයේනේ දැන් අපි මේ ඉන්නේ. අපිට තියෙනවා තව අපි භව විග්‍රහ කරනකොට අපි කියනවා දේව භව තියෙනවා, බ්‍රහ්ම භව තියෙනවා, තිරිසන් භව තියෙනවා, ප්‍රේත භව තියෙනවා, අසුර භව තියෙනවා, නිරේ තියෙනවා. ඒ සතර පාය කියන තැන. හරි. අපි කවුරුත් අපාය යන්න කැමති නැහැ. මරණින් මත්තේ අපේ හාමුදුරුව ඇතුළු කවුරුත් කැමතිද අපාය යන්න? නැහැ, අපාය යන්න කැමති නැහැ. හැබැයි අපායට හැදෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට කියනවා ලෝභ දේශ මොහෝ කියලා. අපි ලෝභ දේශ මොහෝහෙට කැමති නැහැ. ඔකට තේරෙනවද? අපාය යන්න එපා කියලා කොච්චර ප්‍රාර්ථනා කළත් ලෝභයට කැමති නම් අපාය හැකියාව තියෙනවා ඈ. ද්වේෂයට කැමති නම් මෝහයට කැමති නම් කතාවේ එතන තමයි. පැහැදිලිනේ ඔන්න ඔතන අල්ලගන්න. ඊට පස්සේ අපි දිව්‍ය ලෝකේ යන්න කැමති. නිවන් දකින්න කැමති. දිව්‍ය ලෝකේ අනේක පැත්තකින් දෙනු සුගති ධර්මයේ කියන තැනින් ගුණ ධර්ම වලට නිවන් දකින්න ඒකට කැමති. මේ සමහරවිට දිව්‍ය ලෝකේ යන්න කැමති, නිවන් දකින්න කැමති. ඒකට කියන දැන් සුගතිය කියන දැනින් කිව්වහම මොකක්ද තියෙනවද? සුගතිය කිව්වහම නිවනක් තියෙනවා. මේ කියන්නේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වලට යාමක් තියෙනවා. අනිත් පැත්තේ නිවන කියන එකක් තියෙනවා. හැබැයි සුගතියට කැමතියි කිව්වට, නිවනට කැමතියි කිව්වට, ඒ වැඩපිළිවෙල කරන්න ඒකට අකමැති නะ. පැහැදිලිද කියන කාරණා? කියන්නේ අලෝභයට කැමැත්ත આવොත්, අද්වේෂයට කැමැත්ත, අමෝහයට කැමැත්ත આવොත් තමයි සුගතිය නිවන අර්ථහන්විත කරන්න පුළුවන්. එතකොට සතර අපාය යන්න බෑ, මට බෑ සතර අපාය යන්න කියලා කොච්චර පැතුවත් ලෝභ දේශ මෝහයට ඇතුළෙන්න කැමති නම් අපායටම තමයි හැකියාව තියෙන්නේ. කෙනෙක් අපායන්න ඕනේ නැහැ කියලා, කියන්නේ අපාය යන්නේක හෝ නොයන්නේක හෝ කතාව පැත්තකට දාලා අලෝභයට කැමති වුණොත්, අද්වේෂයට කැමති වුණොත්, අමෝහයට කැමති වුණොත් ඒක සුගතිය නිවනට හේතු වෙනවා. පැහැදිලිද කියන කාරණාව? එහෙම තමයි කාරණාව තියෙන්නේ. එතකොට දැන් මේ කතාවේ මම දැන් කියාගෙන ආපු එක පෙරවිසු කඳපිලිවෙල දකින්නවා කියන හැකියාවේ අර්ථ දෙකක් මම කිව්වා. එකක් තමයි දැන් මේ ජීවිත කාලේ අපිට ආපස්සට 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 රූප වේදනා සංඥා සංකාර විඥාන වැඩ පිළිවෙල බලන්න පුළුවන් හැකියාවක් දිනු කරගන්න පුළුවන් නම්
එතන තියෙනවා පෙරවිසූ කඳ පිළිවෙල දකින්න පුළුවන් හැකියාවක්. තව මේ අපේ විදර්ශනාව අපේ මේ මේ භාවනා වැඩ පිළිවෙල තව දියුණු කරලා තීව්‍ර කරලා එක අවස්ථාවක අපිට පෙර ජීවිත බලන්න පුළුවන් වුණොත් අන්න දැන් අපේ බුදුරජාණන් වහන්සේට මේ හැකියාව අසීමිතයි. උන්වහන්සේට අසීමිතව හැකියාව තියෙනවා. ඔය එක තැනක කතාවක් තියෙනවා මේ එක බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යතුන් වහන්සේ මේ මොකද්ද කියන්නේ බුදුරජාණන් වහන්සේ අපේ මගේ දරුවන්ට මම ඉඩමක් අරන් දීලා තියෙනවා. ඒ දරුවන්ට මම කියලා තියෙන්නේ මම මරුණාට පස්සේ මගේ මේ ශරීරය ඒ ඉඩමේ තියෙන අඹගහ අයින් කළා. එතන අඹගහ හරි පරණයි බුදුහාමුදුරුවනේ. මං හිතනවා අවුරුදු 1000ක් විතර පරණ ඇති කියලා. ඒ ඉඩමේ අඹගහ අයින් කළා එතන මගේ ශරීරය වලලන්ට කියලා. ඒක බුදුහාමුදුරුවනේ ඇයි බමුණේ කියලා. දැන් කවුරුත් වලලලා නැතුව ඇති එතන. ඒතර බුදුහාමුදුරුව ඒ ෂණේම බලනවා ආපස්සට. බලලා කියනවා ඔය ස්ථානේ ඔබ 15000 වතාවක් මේ භද්‍ර කල්පේ ඔය නමින්ම ඔතන වැළලිලා දිනවා කියලා. එයාගේ මේ ජීවිතේ නමින්ම 15000 මට ගාන මතක හිටියේ ඒ වගේ ගානක් ඒ වගේ වතාවක් ඔය තැනම ඔතනම වැළලිලා තිනවා කියලා කියනවා බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ මේ හැකියාව අසීමිතයි. ඒක ෂණයෙන් බලන්න පුළුවන් උන්වහන්සේ. දැන් අපිට එහෙම පේන්නේ නැහැ නේ. චිත්‍රපටියක් බැලුවා වගේ ඔහොම ටකස් ගාලා අපේ අතීත ජීවිතේ එහෙම බලන්න පුළුවන් හැකියාවක් අපිට නැහැ. එකක් අපි ඒ අවබෝධයට අදාළ ගුණධර්ම ටික හදාගෙන ඒ පුහුණුව අපි ගාව නැහැ අපේ වැඩපිළිවෙල කියන තැනින්. අද මගේ දේශනාව එක බලාපොරොත්තුකෝ තමයි ඔන්න ඕකත් පටන් ගන්න කියන එක. හැමසම තමන්ගේ අතීතය ප්‍රත්‍යවේක්ෂා කරන්න කියන එක. ඒ කියන්නේ අතීතේ කරේ තියන් ඉන්න කියන එක නෙමෙයි කියන්නේ. ආපස්සට ආපස්සට තමන්ගේ ජීවිතයේ මේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාකාරීත්වය බලන්න උත්සාහ කරන එක අපි ගාව වෙච්ච වැඩපිළිවෙල සම්බන්ධව. අපිට හැමසම මම හැමසම විශ්වාස කරන එකක් තමයි සත්‍ය හොයනවා නම් ආධ්‍යාත්මික ජීවිතයක් දිනු කරනවා නම් තමන් ගැන විවේචනයක් තියෙන්න ඕන. තමන්ව තමන් විවේචනය කරගන්න ඕන. අනුන්ව විවේචනය දානවා. අනුන්ගේ අඩුපාඩු වැරදි යගුණ ඒවා දැකලා ගැටි ගැටි ඉන්න එක ඒක එපා. මෙන්න මේ පැත්තෙන් තමන්ගේ ප්‍රශ්නය තමන්ගේ ගැටලුව තමන්ට මොකද මේ වෙලා තියෙන්නේ කොහෙද මේ යන්නේ මොකද්ද මේ වෙන්නේ කියන පරේක්ෂණය තම තමන්ගේ ජීවිතවල තම තමන් කරන්න ඕනේ. ඒතර තමන්ගේ අතීතය කියන්නේ තමන්ගේ ජීවිතය සම්බන්ධව හැමසම තමන්ට තියෙන්න ඕනේ ආපස්සට බැලීමක්. ඒ ආපස්සට බලනවා කියන තැනින් මේ මොහොතට කලින් ඔහොම ආපස්සට බලන්න පුරුදු කරන එකත් එක්තරා ආකාරයක පෙරවිසූ කඳ පිළිවෙල බැලිල්ලක් තමයි. ඒක අර උතුමන් කියන මට්ටමට නැති වෙන්න පුළුවන්. හැබැයි පොඩි උත්සාහයක් ගත්තට කමක් නැහැ වැඩේට. පැහැදිලිද කියන එක? මොකද අතීතයේ ඇසුරු කළේ රූප වේදනා සංඥා සංකාර විඥාන, වර්තමාන මොහොතේ ඇසුරු කළත් ඇසුරු කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන, අනාගතයේ ඇසුරු කළත් ඇසුරු කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ නිසාම බුදුහාමුදුරුවෝ රූපේ පෙන්නකොට පෙන්නවා අතීත, වර්තමාන, අනාගත, දුර, ළඟ, හීන, ප්‍රනීත, අභ්‍යන්තර, බාහිර, සියුම් ඝන 11 ආකාරයක් පෙන්නවා. වේදනාවටත් 11 ආකාරයෙන්ම පෙන්නවා. අතීත, වර්තමාන, අනාගත, දුර, ළඟ, හීන, ප්‍රනීත, අභ්‍යන්තර, බාහිර, සියුම් ඝන. ඔය විදිහට රූපේට පෙන්නවා, වේදනාවට පෙන්නවා, සංඥාවට පෙන්නවා, සංකාරයට පෙන්නවා, විඤ්ඤාණයට පෙන්නවා. 11 ආකාරයෙන්. පැහැදිලිද? දැන් මෙතෙන්ට එනකොට රූපේ කිව්වහම රූපේ ස්කන්ධ විදිහට පෙන්නන්නේ, පොදි විදිහට පෙන්නන්නේ. ජල බිඳු 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 ගොඩාක් එකතු වෙලා ජල කඳක් හැදෙනවා වගේ. ගිනි බිඳු බිඳු ගිනි පුලි ගිනි දැල්ලි ගොඩාක් එකතු වෙලා වගේ ගිනි ගොඩක් හැදෙනවා වගේ. වැලි කැට ගොඩාක් එකතු වෙලා වැලි ගොඩක් හැදෙනවා වගේ. හරි, දාරු කන්ද, උදක කන්ද, අග්ගි කන්ද, ඔහොම කියලා බුදුහාඳුරෝ කියලා අන්තිමට පෙන්නනවා රූපස් කන්ද. මේ රූප ස්කන්ධ පොදි විදිහට පෙන්වන්නේ ගොඩාක් වෙලා මෙතන පෙන්වන්නේ. ස්කන්ධ වෙලා තියෙන්නේ ගොඩක් වෙලා තියෙන්නේ. එතකොට රූප මාත්‍ර, වේදනා මාත්‍ර, සංඥා මාත්‍ර, සංකාර මාත්‍ර, විඥාන මාත්‍ර කෝටි ප්‍රකෝටි ගාණෙන් ගොඩනැගිලා ඒ ගොඩනැගීමත් එක්ක තමයි අපිට මේ දැනෙන්නේ. ඔක අපි තේරුම් ගන්න සාමාන්‍ය ජීවිතයේ පුංචි උදාහරණයක් කියනවා. දැන් බත් කටකින් බත් ඇටයක් අරන් දිවේ තියලා බලනවා. ඒකත් යම් දැනීමක් තියෙනවා. එවැනි බත් ඇට ගොඩක් අරගෙන කටේ තියෙනවා දිවේ. කොහොමද දැනෙන ප්‍රමාණය? ඇටේට වැඩිය බත් ඇට ගොඩක් එකතු කරලා තිබ්බහම දැනෙන ප්‍රමාණය වැඩි නේ. ඒ වගේ තමයි ස්කන්ධ වෙන්නේ නැතුව ලෝකේ දැනෙන්නේ. මාත්‍රයට දනවන්න බෑ. රූප මාත්‍රයකින් දනවන්න බෑ. දනවන්න නම් රූපස්කන්ධ වෙන්න ඕන. පැහැදිලිද කියන එක? වේදනා මාත්‍රයකින් දනවන්න බෑ. දනවන්න නම් වේදනා ස්කන්ධ වෙන්න ඕන. සඤ්ඤා මාත්‍රයෙන් දනවන්න බෑ. සඤ්ඤා ස්කන්ධ වෙන්න ඕනේ, කන්දක් වෙන්න ඕනේ, ගොඩක් වෙන්න ඕනේ.
පැහැදිලි කියන එක. ආන්න ඒ වගේ අර එහෙම තමයි මේ කතාව තියෙන්නේ. එතකොට දැන් ඔය දැනවීම කියන තැන ඔය කාරණාව විග්‍රහ කරනකොට අපිට මේ ලෝකේ දැනෙන ප්‍රධාන ආකාර හතරක් තියෙනවා. පෙනීම, ඇසීම, දැනීම සහ විඳීම. පෙනීම ඇහැමුල් කරලා පෙනීම කතා කරනවා, කන මුල් කරලා ඇසීම කතා කරනවා, නහයයි දිවයි කයයි මුල් කරලා මේ මුතේ කතා කරනවා, මේ දැනෙන ස්වභාවය. කයට දැනෙනවා කියන තැනින් නහය දිව කය මුල් කරලා කතා කරන්නේ. ඊට පස්සේ විඳීම කතා කරනවා මනස මුල් කරලා. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. පෙනීම, ඇසීම, දැනීම සහ අවසානයේ විඳීම. රයිට්. එතකොට මේ දැනෙන විඳින වැඩපිළිවෙල විභජනය කරලා දේශනා කරපු එක පරයායක් තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියලා කියන්නේ. අපහසුයෙන් ඉන්න බා හොඳේ. අර මේ වගේ දහමක් කතා කරනකොට මම විශ්වාස කරනවා මනස සැහැල්ලු වෙන තරමට. අපි දැන් අපිට මේක තෝරගන්න උමනාව තියෙනවා නම් අපිට ලොකු කලබලයක් එන්න පුළුවන්. අර ඉක්මනට මම මේක මේ ඉක්වේෂන් එක අල්ලගන්න ඕද ඉස්සර ගණන් පාඩම් ඉගෙන ගන්නකොට මටත් තිබ්බ පන්ති කාමරේ ඉන්නකොට කොහොම හරි කළා මම මේක අද ඉගෙනගෙන තමයි යන්නේ කියලා. ගෙදර ගිහලා සතියක් දෙකක් ගණන් හදනකොට තේරෙනවා එදා එහෙම හිතුවට එහෙම ලේසියට තේරෙන එකක් නෙවෙයි කියලා. ඒ වගේ තමයි දැන් මේ ධර්මයේ ජීවත් වෙන තරමට දහමත් එක්ක අපි මම හැමදාම විශ්වාස කරනවා බුදුහාමුදුරුවොත් එක්ක ඉන්න ඕනේ හරි සැහැල්ලුවෙන්. කොහොමද සැහැල්ලුවෙන් ඉන්න ඕනේ? ගෞරවයක් තියෙනවා, බයපක්ෂපාතිකමක් තියෙනවා, හැබැයි ඕන වෙලාවක මගේ දුක කියන්න පුළුවන්කමක් තියෙනවා. මට දැනෙන මගේ අර ඉරිටේට් වෙන ඒවා වෙන්න පුළුවන්, එපා වෙන ඒවා වෙන්න පුළුවන්, කම්මැලි වෙන වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අර බුදුහාමුදුරුවොත් එක්ක ඒක ෂෙයා කරගන්න පුළුවන් හැඟීම. ඔකට මම හැමදාම කියන ලස්සන දෙයක් තියෙනවා. අර මලක් නෙලාගෙන විත් බුදු සාදුට පිදුවා, එමල දැකලා සාදු මදෙස හිමිහිට බැලුවා, බොරුවක් නොව මේ කියන්නේ ඇත්තම ඇත්තයි, මේ මල මම නෙලාගත්තේ නංගිගේ මල්, මගේ බල්වත්තෙන්, නංගිගේ මල්වත්තෙන් කියලා කිව්වේ නෑ, මගේ මල්වත්තෙන්. නොදැනෙන නොහැඟෙන හිමිඳයි මේ විමසන්නේ, ඉතින් තවම ඇයි හිමිමා දැක හිනහින්නේ, සමා වෙන්න හිමියනි බොරු නොකිය මිසිතකින් නෙලාගත්තේ මේ මල නංගිගේ මල්වත්තේ. බුදුහාමුදුරු ඉස්සරහවංක වුණා යා, එයාට මෙයාගේ ප්‍රශ්නේ ෆේන්න ගත්තා. ඒ සින්දු හරි ලස්සන එක අහන්න ගෙදර ගිහිල්ලා ඇව්වම තව ටිකක් දැනේ. ඒවා ඉතින් අපි හිතන්නේ පුංචි උන්ට අහන්න දිනේවන්නේ, අපි ලොකුයිනේ, අපි වැඩි හිටීනේ, අපිට හොයන්න දේවල් නැහැ නේද? නැහැ, හැමතැනකම තියෙනවා අපිට ගන්න දෙයක්. ධර්මයක් හොයාගෙන යන කෙනෙක්ට ජීවිතේ හැම දෙයක්ම කමටහනක් කරගන්න පුළුවන්. හැබැයි එතනට එන්නේ යා දක්ෂ වෙන්න ඕනේ. ඒක එකපාර හැදෙන්නේ නැහැ. ඒක ධර්මය ඇසුරු කරගෙන සහ තමන්ගේ අරමුණ තමන්ට පැහැදිලිව තියෙනුන සත්‍ය ගවේෂණ මානසිකත්වය, මේ ජීවිතේ ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනි කියන ඌමනාව, බුද්ධ ශාසනයක් ලැබිලා තියෙන වටපරිසරයේ තියෙන වටිනාකම, මේ හැම දෙයක් එක්කම තමයි මේ හැකියාව දිනු වෙන්නේ. ඒක එකපාර හැදෙන්නේ නැහැ. චුට්ට චුට්ට තමයි වැඩෙන්නේ කතාව. තෝකන් තෝකන් කණේ කණේ. ඒකෙදි අර ඊයේ පෙරදා මගේ විශ්වවිද්‍යාලයේ යාළුවෝ ටිකක් එක මන් ටිකක් සාකච්ඡා කළා මේ පරිචයයි පරිණත භාවයයි කියන එක. බලන්න පොඩි වටයක් යනවා, කමක් නැහැ, ගිහින් එමු. පරිචය කියන්නේ මොකද්ද? පරිණත භාවය කියන්නේ මොකද්ද? ඒකෙන් අදහසක් තියෙනවද? අපි ගමු මෙහෙම පැත්තක්. අපි හිතමු මේ කැමරා ශේෂ්ත්‍රය වගේ එකක්, මේ මාධ්‍ය ශේෂ්ත්‍රය වගේ එකක්. හිතන්න කෙනෙක් මාධ්‍ය ශේෂ්ත්‍රයට කැමති, ඒක දිනු කරගන්න අවශ්‍ය කරන සහජ දක්ෂතාවයකුත් එයාගාව ඇතුළෙන් පොටෙන්ෂල් එකක් තියෙනවා. එතකොට එයා මේ විෂය ප්‍රගුණ කරන්න පටන් ගන්නවා කියලා හිතන්නේ. එහෙම කාලයක් ඒක ප්‍රගුණ කරනකොට ඒකේ තියෙන විවිධ ඒරියාස් තියෙනවනේ, පැතිකඩ. අන්න ඒවා ගැන හොඳ අදහසක්, අවබෝධයක් අර ඇසුරු කිරීමත් එක්ක කාලයක් නැගෙන එකට කියනවා පරිචය කියලා. ඒකට කියන්නේ පරිචය. හරිද? ඒන්නේ පරිචය. අපි හිතමු ඒක අවුරුද්දක් දෙකක් තුනක්, අවුරුදු 20ක් 30ක් 40ක්. දැන් ඒ වැඩපිළිවෙලේ පරණ වෙන්න එන භාවය තමයි පරිණත භාවය කියන එක. අපි කියන්නේ දැන් ඕනම ශ්‍රේෂ්ත්‍රයක, දැන් ක්‍රිකට් වල රිටයර් වෙච්ච කට්ටිය කියන්නේ ලෙජෙන්ඩරි ප්ලේයර්ස්ලා කියලා. ඇයි ඒ ලෙජෙන්ඩරිලා කියලා කියන්නේ? ඒකනේ ඒගොල්ලෝ ක්‍රිකට් වල පුරා අවුරුත්ත කියලා කියන්නේ. එතකොට හොඳ පරිණත භාවයක් ක්‍රිකට් සම්බන්ධව පරිචයක්, ඒ වගේම පරිණත භාවයක් තියෙන පරිස්. පැහැදිලිනේ කියන්නේ. එතකොට දැන් අර බුදුරජාණන් වහන්සේ කියන්නේ විමුක්තියේ පුරාවෘතයක්. උන්වහන්සේට පරිචයත් පූර්ණයි, පරිණත භාවයත් පූර්ණයි. පැහැදිලිද කියන කාරණාව? ඒ වගේ දැන් ඒ පරිණත බුදුරජාණන් වහන්සේ, පරිචය පූර්ණ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනවා නම් යම් භික්ෂුවක්, යම් භික්ෂුණියක්, යම් උපාසකයෙක්, යම් උපාසිකාවක්
ඒ බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ඇසුරු කරගෙන පරිචය හදා ගන්නත් ඕනේ පරිණත භාවයේ. ඒක බලෙන් ගන්න බෑ. ඔය ඕක නිසා තමයි මං හැමදාම කියන්නේ ඕක පොඩි කාලේ පටන් ගන්නද කියලා. බුදුහාමුදුරුවොත් එක්ක ඉන්න එක පොඩි කාලේ හරියට පටන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ කියන එක තෝරගන්න සා. මොකද ඒක සරල නෑ මගේ. මොකද ඕකේ තියෙන අමාරුම කතන්දරේ බුදුහාමුදුරුවෝ කියපේක අල්ලන එක. ඒක අමාරු වෙලා තියෙන්නේ අපේ තියෙන අපහසු, ඒ කියන්නේ අපේ තියෙන ප්‍රශ්න නිසාම තමයි. ඉතින් 60 පැනලා ඉන්න කට්ටියට මම කියන්නේ දැන් හරි හරියට කරන්න මේක. එතකොට බැරි වෙලාවකත් මැරිලා ආයි මිනිසෙක් වෙලා ඉපදුනොත් එතකොට පොඩි කාලේ ඉඳන් හරි සෙන්ස් එකක් ඇයිනේ මේ ජීවිතේ. මේ ජීවිතේ අපි පුරුදු කරන මොන හරි ලෝකයේ විෂයක් එක්ක පුරුදු කරලා තියෙන දක්ෂතා ටික ඔක්කොම මේකෙන් ඉවරයි. අපි ඉංජිනේර කෙනෙක් වෙන මේක ඉගෙන ගත්ත කියලා හිතන්නකෝ. හරි. මරුණට පස්සේ ආයි ඒක අලුතෙන් උපයන්න ඕනේ. හැබැයි සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා දියුණු කරන බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන එක මේ ජීවිතේ අපි අවංකව කරලා තිබ්බොත් ඒක මරණයෙන් මත්තේ ආයි මිනිසෙක් වෙලා මෙහි ඉපදුනොත් අර ස්කිල් එක මතු කරගන්න පුළුවන්. හැබැයි ඉංජිනේර කෙනෙක් වෙනවා කියන එක ආයි ඉස්කෝලේ යන්න ඕනේ, ශිෂ්‍යත්ව ලියන්න ඕනේ, ඕ ලෙවල් කරන්න ඕනේ, ලංකාවේ ඉපදුනොත් ලෙවල් ලියන්න ඕනේ, කැම්පස් යන්න ඕනේ. නැත්නම් ලෝයි කෙනෙක්, ඉංජිනේර කෙනෙක් මොකෙක් බ්ලා 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 ඕනි කෙක්. තේව කරගන්න කට්ටිය කරගත්තා. හැබැයි සද්ධා වීර සති සමාධි ප්‍රඥා ඒක සමහර ලෝකෙට පේන්නේ නැහැ. එහෙම ගුණයක් තමන්ගේ ඇතුලේ උපයනවා කියන එක කවුරුත් දන්නේත් නැහැ, අපිට අදාළත් නැහැ. අපි අපේ වැඩේ කරගෙන යනවා එච්චරයි. අනික ආධ්‍යාත්මික ජීවිතයක් ගෙවනවා කියලා කියන්නේ ලෝකෙට අනබෙරග ගහ කෑග ගහ හුක්කි කියන එකකුත් නෙමෙයි. මම නිවන් යනවා උඹත් වරින් ඈ, මම නිවන් යනවා තොපිත් වරින්න ඕනේ ගෙදර. දැන් ගෙදර තමන් නිවන් මඟ වඩනකොට ගෙදරේ වුණත් බලෙන් නිවන් වලට ඔබන්න හදනවා. ටික කාලයක් යනකොට ගෙදරේ උඹ බලනවා මේ ගෑන්ට මොකද්ද වෙලා තියෙන්නේ, මේ මනුස්සයට මොකද වෙලා තියෙන්නේ. අන්න බුදුහාඳුරුව කියනවා සද්ධාව ගැන අහන්න ඌමනාව නැති කෙනාට සද්ධාව ගැන බණ කියන්න යන්න එපා. මොකද ඒ ගැටීම එයාට බාධාවක් ආයි. පොඩි හරි ඌමනාවක් උනන්දුවක් තියෙනවා කියලා පෙනුනොත් විතරක් උදව් කරන්න කියලා කියනවා. චුන්දසූකරට බණ කියන්න ගියේ නෑනේ ආනන්ද හාමුදුරුවෝ ඉල්ලනවානේ භාග්‍යවතුන් වහන්සේ. අර චුන්දසූකර ඌරෙක් වගේ ගෑ ගහනවා යන් ගිල්ල බණ කියලා කිව්වා. බුදුහාඳුරුව කියනවා චුන්දසූකරට කියන අනුකම්පාව නිසාමයි තථාගතයන් වහන්සේ බණ කියන්න යන්නේ නැත්තේ. ඇයි බුදුහාමුදුරනේ චුන්දසූකර යන්නේ ඉන්නේ දැන් ඔසුපත් නරකයට, තථාගතයන් වහන්සේ උතන කියලා බණ කියන්න ගත්තොත් එම චුන්දසූකර තථාගතයන් වහන්සේට බයිනෝ. ඒ බැනීම නිසා චුන්දසූකර යන්නේ නිරේට, එයාට දින අනුකම්පාව නිසාම බණ කියන්න යන්නේ නැහැ කියලා කිව්වා. පැහැදිලිද කියන කාරණා? කොච්චර ඉවසීමක් තියෙනවද? මේ ඊවැරද බණකට ගිහිල්ලා දේශනාව කරගෙන අටහමාර විතර වුණා. 100 කෙනෙක් ඇවිල්ලා ඉස්සරහ වාඩිලා මෙහෙම ඉන්නවා හිටගෙන. මං හිතුවා ඇයි 100 වාඩි වෙන්න කියලා. ඕක ඉවර කරන්නේ නැද්ද? එනතරට ඇහුවා මං කෝ ඇයි සීයේ කියලා. නෑ මේ මේ මිනිස්සු කන්න බලාගෙන ඉන්නේ, පව් බඩගින් නැත්තේ, මේ ඉක්මනට ඉවර කරන්න ඉවර කරන්න. වයසක මිනිස්සේ මං ඉතින් ඒ වෙලාවේ හරි හරි සීයේ මං තා විනාඩි 5 10ක් ඇතුළත මේක ඉවර කරනවා. ඔයා පොඩ්ඩක් වාඩි වෙනවා. මම හිටගෙන ඉන්නේ, මං කෝ නෑ හිටගෙන ඉන්නකොට බණ කියන්න හොඳ නෑ, පොඩ්ඩක් පුටුවකින් හරි ඉතින් වාඩි වෙන්නකො පොඩ්ඩක් කියලා පොඩ්ඩක් බැලන්ස් කරලා ඉතින් විනාඩි 10ක් ඇතුළත ඒක කීප ටික ඔක්කොම සමරේ කරලා ඉවර කරලා පින්ගන මොදනා කරලා ආවා. ඉතින් අර මිනිහා ගැටුණාම කාටද හානිය? මං කිරික තේරුවත් දන්නේ. දැන් ඒක නිසා තමයි බණ අහන්න ආපුව මං ඕගොල්ලෝ පුළුවන් තරම් අර මේ මාත් එක්ක යාළු කරගන්න ඒකයි. දැන් මට රවරව ඉන්නවා කියලා හිතන්න කොතෙන්ට වෙලා. එතකොට මං හිතනවා අවුලෙන්ද දන්නේ ඇයි ඉන්නේ කියලා. දැන් මේ පැදිත් බලන්න වෙනවා. ඒකයි අර ඔක්කොම බලාගෙන දැන් මේ කතාව කියන්නේ ඒකයි. හරි, අපි යන් වෙලාව යනවා. කජ්ජනීය සූත්‍රයේ මේ කාරණාවේදී දැන් මේ රූප කියන එක අපි හොයන්න ඕනේ. වේදනාව අපි හොයන්න ඕනේ, සංඥාව හොයන්න ඕනේ, සංස්කාරය ගැන හොයන්න ඕනේ, විඥානය ගැන හොයන්න ඕනේ. ඒක විමසන්න ඕනේ. මොකද්ද මේ ස්කන්ධ ක්‍රියාවලිය කියන්නේ? මොකද්ද මේ වැඩපිළිවෙල කියන්නේ කියන එක. ඉතින් අර ඒක එහෙම හොයාගෙන යනකොට බුදුරජාණන් වහන්සේගෙම අවවාදත් එක්ක යනකොට අපිට මේක මතු කරගන්න හරි පහසුයි. බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම විග්‍රහ කරනවා. අපි ඒකත් පොඩ්ඩක් කියවගමු. මහන්නේ රූපයයි කියන්නේ කුමක් නිසාද? මහන්නේ වෙනස් වන හේයින් රූපයයි කියනු ලැබේ. වෙනස් වෙනවා. මේක නිරන්තර වෙනස් වෙන ස්වභාවයකින් යුක්තයි. ඒ අර්ථයෙන් මේක රූපණයේ වෙන අර්ථේනොත් රූපය කියන කාරණාව මෙතන විග්‍රහ කරනවා. ඒක බුදුහාඳුරු උදාහරණ ටිකක් දෙනවා. කුමක් වෙනස් වේදයත් සීතලිනුත් වෙනස් වෙයි, උෂ්ණේදුත් වෙනස් වෙයි, බඩගින්නුත් වෙනස් වෙයි, පිපාසේනුත් වෙනස් වෙයි, ඩැහැලේ බොන මැසි මදුරු විද ලේ බොන මදුරු කැල නිසා වෙනස් වෙයි, සුළඟ අවව සර්ප ස්පර්ශේනුත් වෙනස් වෙයි, මහණනි වෙනස් වෙන වෙනුයි රූපයයි කියනු ලැබේ. මේ බෞද්ධ සංස්කෘති මධ්‍යස්ථානයේ මේවා කියලා දෙන සරල ත්‍රිපිටක පොත තමයි මම මේ වෙලාවට අරගෙන තියෙන්නේ. මේකේ පාලි කොටස ලස්සනට තියෙනවා බුද්ධ ජයන් ත්‍රිපිටකේ. ඒකේ සිංහල පරිවර්තනයේ තමයි මේ අපි දැන් මේ පොඩ්ඩක් කියවන්නේ.
හරි එතනදී පොඩ්ඩක් අපි මේක තේරෙන භාෂාවෙන් තෝරගන්න පුළුවන් නිසා මෙතන දැන් මෙතන බුදුහාමුදුරුවෝ මේ රූපය කියන එක විග්‍රහ කරන්න දෙන උදාහරණ ටිකේ තියෙන්නේ බඩගිනියන එක ඌෂ්ණයේ දැනෙන එක මේ ශරීරයත් එක්ක වෙනස් වීම අඳුනගන්න කියන එක අපිට නිරන්තරයෙන් සිද්ධ වෙන දැන් අපි උෂ්ණ පරිසරයක ඉඳලා සීත පරිසරයකට ඇතුල් වෙනකොට අපේ මේ ශරීරයේ වෙනස්කම සිද්ධ වෙනවා දැන් ඒක දිහා සීයෙන් බලාගෙන හිටියත් මේ රූපණය වීම කියන එක හොඳට දනව ගන්න පුළුවන් මම දකින්නේ මේ උදාහරණ වල තියෙන අර්ථය ඒක කියන්නේ රූපණීය වීම නැත්නම් රූපය කියන කාරණාව සම්බන්ධව අදහස හැඟීමක් දනව ගන්න පුළුවන් මේ උදාහරණ ටික ඔස්සේ බලන්න පටන් ගන්නකොට. දැන් මේ බැලීම කවුරු කවුරු කරගන්න ඕනිද? ඒක තම තමන් කරගන්න ඕන එකක්. තව ටිකක් අපි මේක ගමුකෝ. හොඳට සීතල පරිසරයක මට යකා නගිනවා. දැන් තත්ත්වය කොහොමද? යකා නගිනවා කියන්නේ මොකද්ද? හොඳටම තරහ යනවා. ඒ වගේ වෙලාවට මේ අපේ ෆෝම් එකේ තත්ත්වය කොහොමද? මේ පැත්තේ කයේ තත්ත්වය කන් දෙකෙන් දුන් දාලා පපුව ඩඩඩඩඩඩක් ගාලා ගහලා ඒ මට්ටමට ගිහින් දින කට්ටිය අත උස්සන්නේ. දැන් සීත පරිසරේ වුණාට මේ රූපය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. තේරවත් දන්නේ නැහැ. එහෙමත් බලන්න මේ කැල. දැන් එතකොට ඒ රූපය මෙතන වෙනස් වෙන්න ගතිය බලපෑව නේද? ආන්න ඒකත් කියලා යන්නම්. රූපය වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙන් තොරව පවතින්නේ නැහැ. දැන් එතකොට රූපය කිව්වහම දැන් අපිට මේ ඕලාරික මේ ශරීරය කියන එක අහු වෙනව නේද? ඒකනේ අපි රූපය කියලා කතා කරන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ මෙතන මේ ශරීරයත් එක්ක මෙතන ගතික ස්වභාවයක් පෙන්නනවා. ඕගලන්ට තේරෙනවද දැන් එතන මේ දෙන උදාහරණ ටිකේ තියෙන අදහස? එතකොට සීතේ නිසා වෙනස් වෙනවා මේ අවස්ථාව. ඊට පස්සේ උෂ්ණයේ මුල් කියන කාරණාවෙන් වෙනස් වෙනවා. බඩගින්න නිසා දැන් හොඳටම බඩගිනින වෙලාව කොහොමද තත්තේ? ශාන්ත දාන්ත මෛත්‍රී සහගත රූප කලාපද 15. ඈ අර අලග අරගල කාර්යයන්ට වැඩිය දරුණේ කන්න දීපියව කියලා ඒ බඩේ පණුව පිණුම් ගන්නකොට මට ගැටෙනවා ඇතුලෙන් වෙනස් වෙනවා. ඉතින් ওই විදිහට ගත්තාම නිදාගත්තත් ඇහැරිලා හිටියත් රුප්පණේ වෙන වැඩපිළිවෙලක් විතර තියනවද නැද්ද? ආ දැන් එතකොට හොයන්න ඕනේ ආන්නර බාහිර රූප හොයන කතාව නෙමෙයි හොයන්නේ මෙන්න මේ පැත්තෙන් බබ්බයක් පමුණු වෙච්ච ශරීර කූඩුවේ පැත්තෙන් අපිට ඕනේ විමුක්ති මාර්ගය අපිට ඕනේ නිවෙන්න අපිට ඕනේ ගැලවෙන්න නම් මෙහෙන් හොයන්න රූපයේ කතාව. පැහැදිලිද ඒ අදහස? එතන ඒ අවවාදය ගන්න. මහන්නේ අන්න රූපය කියන කාරණාව බුදුහාමුදුරුව වෙනස් වෙන අර්ථයෙන් පෙන්නනවා. සීතලනුත් වෙනස් වෙනවා, උෂ්ණිනුත් වෙනස් වෙනවා, බඩගින්නුත් වෙනස් වෙනවා, පිපාසිනුත් වෙනස් වෙනවා. ඊට පස්සේ දැහැලේ බොන මැසි මදුරු විදලේ බොන මදුරු සුළඟ අවුව ස්පර්ශ සර්ප ස්පර්ශයෙන් දැන් සර්ප ස්පර්ශයත් හොඳ ලස්සන තැනක්. උදේ පාන්දර නැගිටිනකොට ඇඳ ගාව සීතලට අහු වෙනවා. දැන් මක් වෙයිද? අර උදේට නැගිටින කාම මානසිකත්වයෙන් නැගිටින්න පුළුවන්ද? උඩ ගිහිල්ලා බිම වැටිලා පුතු අම්මෝ කියලා සමහරවිට නඩි 5-10ක් යනකම් අර සර්පය යනකම් ගෙහි ගෙහි ඉඳි එතෙන්ට වෙලා. ඒ අධ්‍යක්ීම නිකන් කල්පනා කරලා බලන්නකෝ ඒ වගේ. දැන් මේ 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 ශරීරය ඇසුරු කරගෙන මෙන්න මේ රුප්පණිය කියන ක්‍රියාවලිය ගැන මේ කියන්නේ. හැබැයි අපිට රූප කිව්ව ගමන් ටක් ගාලා අපේ ඔළුවේ බැහැගත්ත තදම කතාව තමයි මේ ශරීරය කියන කොටස. ශරීරයත් අයිති. ඒකත් එක්ක තියෙනවා මේකේ අපිට නොපෙනෙන තව රුප්පණිය වෙන කතන්දරයක්. ඒකේ තියෙනවා හැඟීමක්. අන්නේ හැඟීම මතු කරගන්න උපකාර වෙන දරින් තමයි මේ කතාව තියෙන්නේ. පැහැදිලිනේ. එතකොට රූප කිව්වහම අපිට විමසන්න තියෙන පරාසය තියෙනවා නේද? අපේ දැන් 100 ඉඳගෙන බලන්න ඕනේ නේද මේ කැලල සම්බන්ධ මේ කොටස සම්බන්ධ විමසන්න ඕනේ නේද? අන්න රූප සම්බන්ධ විග්‍රහය මම මේ කරපු විග්‍රහයට වැඩිය තව විග්‍රහ සහිතයි ගැඹුරුයි. ඒ ගැඹුරම හොයාගන්න ලැබේවා කියන දේ මම යනවා දෙවෙනි එකට. වේදනා අතර වෙන්න එපා. හොඳේ රූපේ පරිශ්‍රණය කරන්න ඕනේ. තම තමන් කරගන්න ඕනේ වැඩේ. වේදනාව. වේදනාව කියන තැන බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මහණනි වේදනාව කියන්නේ කුමක් නිසාද? මහණනි විඳින නිසා වේදනායයි කියනු ලැබේ. විඳිනවා. දැන් විඳින අර්ථ තුනක් තියෙනවා මෙතන. ඒකත් බුදු පියාණන් වහන්සේ කියනවා සැපය විඳි, දුක විඳි, උපේක්ෂාව විඳි. දැන් ඕකත් වෙනස් වෙවි තියෙනවද නැද්ද අපි ගාව? සැප සහගත එක දුක් සහගතව වෙනවා, දුක් සහගත එක ආය උපේක්ෂා සහගත වෙනවා, උපේක්ෂා හද දාය සැප සහගත වෙනවා, සැප සහගත දුක් සහගත වෙනවා. නිදාගත්තත් හීන බලබලත් ඕක වෙනවනේ. හැබැයි ලෝකේ බලබලත් මේ කතා වෙනවා, හීන ලෝකෙත් මේ සැප දුක් උපේක්ෂා කියන එක විඳින. එතකොට අන්න වේදනාවේ අත්දැකීම සැප දුක උපේක්ෂා. ඒ කියන්නේ කය මනස මුල් කරලා සැප දුක් උපේක්ෂා පහළ වෙන තැනින් ඒක බලන්න කියලා කියනවා වේදනාව සම්බන්ධව.
දැන් වේදනාවක් වහම සාමාන්‍ය සිංහලෙ අපිට ටක් ගාලා එන්නේ කායික දුක කියන එක එන්නේ ගොඩක් දෙනෙක්ට. හැබැයි අපි ධර්මයට එනකොට කායික මානසික දෙපැත්තම අපි සලකනවා. කායික මානසික කියන තැනින් සැප දුක් උපේක්ෂා තුනම බැලෙන්න ඕන. ඒ තුනම සම්බන්ධව පරිශනාවක් අපි ගාව වැඩ කරන්න ඕනේද නැද්ද? වැඩ කරන්න ඕනේ. ඊළඟට වේදනාව එහෙම. ඊට පස්සේ කියනවා සංඥාව. සංඥාව යනු කුමක්ද? මහණෙනි හඳුනාගනී සංඥායයි කියලා ලැබේ. හඳුනා ගන්න ස්වභාවය. හඳුනා ගන්නවා කියන එක. අපි කියන්නේ අර මේ අහවලා අහවලා කියලා හඳුනා ගන්නවා කියන එක. ඔන්න නිල් කියලා හඳුනා ගන්නවා. මෙතන උපමා ටික උදාහරණ ටිකක් දෙනවා. නිල් කියලා හඳුනා ගන්නවා. කහ කියලා හඳුනා ගන්නවා. රතු කියලා හඳුනා ගන්නවා. සුදු කියලා හඳුනා ගන්නවා. මහණෙනි මෙසේ හඳුනා ඒයිද සංඥායයි කියනු ලැබේ. හඳුනා ගන්න ස්වභාවය. පුද්ගලියෝ පුද්ගලියෝ වෙන් කළ හඳුනා දැන් මේ නෝනට තියෙන නම මේ නෝනට කිව්වොත් වැරදීනේ එතන සම්මති ප්‍රඥාප්තිය. මේ නෝනගේ නමින් ඒ නෝනම හඳුනා ගන්නවා. මේ නෝනගේ නමින් මේ නෝනම හඳුනා ගන්නවා. අන්න මේ සමස්ත හඳුනා ගැනීමේ ක්‍රියාවලිය පෙන්වන්නේ සංඥා. ඉතින් එතන වර්ණ තියෙනවා, හැඩ තියෙනවා, පාට තියෙනවා, බ්ලා 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 වගේ ගොඩාක් තියෙනවා. හඳුනා ගන්න ස්වභාවය. ඊට පස්සේ සංඛාර. සංඛාර කියන කුමක් නිසාද? මහණනි හේතු ප්‍රත්‍යයෙන් උපදින දේ පිළියෙල කෙරෙනුයේ සංඛාරයයි කියනු ලැබේ. දැන් මෙතන මේ වචනින්ම දාලා මේ කතාව කියන්නේ ඇයි? ඔන්න බලන්න සංස්කාර කියන එක මෙතන පෙන්වන්නේ රූප වේදනා සංඥා ඔක්කොමත් එක තමයි සංඛාරය වෙන්නේ. සංඛාරය රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් තොරව කතා කරන්න බෑ. රූපේ රූපය පිනිස රූපේ රූපය තුලින්මයි සංස්කරණය වෙන වැඩපිළිවෙල කියන තැනින් සංස්කාරය පෙන්වන්නේ. වේදනාව වේදනාව තුලින්මයි සංස්කරණය වෙන වැඩපිළිවෙලින් සංඛාර කියන එක පෙන්වන්නේ. සංඥාව සංඥාව තුලින්මයි සංස්කරණය වෙන වැඩපිළිවෙල කියන තැනින් සංස්කාර කියන එක පෙන්වන්නේ. සකස් වෙනවා කියන තැනින් සංස්කරණය කියන තැනින් අපිට දැන් පොඩි අදහසක් ගන්න පුළුවන්. එඩිට් කරනවා කියන තැනින් එඩිට් කරනවා කියලා අපි එඩිට් කරනවා කියන්නේ මොකද? අමුණ අමුණ හදනවනේ. අන්නේ අමුණ අමුණ හද හද අමුණන අමුණ අමුණ හදන වැඩපිළිවෙල වගේ සංස්කරණය එඩිට් කරන්නේ. ඒ වගේ අදහසක් තමයි සංඛාර කියන වචනය විග්‍රහ කරන්නේ. දැන් ඔයගොල්ලෝ පේනවද මේ වචන නෙමෙයි ඇයි කියන්නේ? මේ වචන පද ඉක්මවපු ප්‍රායෝගික වැඩපිළිවෙලකට යොමු වෙන ප්‍රායෝගික අර කායගත සතියේකට ප්‍රායෝගික යොමු වීමකට කරන ප්‍රතිපදාත්මක ඉස්මතු කිරීමක් මෙතන තියෙන්නේ. මේක කරන්න කම්මැලි නිසා තමයි අද අපි මේ වැඩේ ගොඩක් අනාගෙන තියෙන්නේ කට්ටිය. මගේ භාෂාවෙන් කිව්වොත් හරි ලේසි නෑ මේක කියන්න ගියාමත් නිදිමතයි. හරි අමාරුයි ඒක විදිහකට ඉඳගෙන අහගන්න මේ කතාව. ඔළුවේ එහෙම එහෙ යනවා. ආ කොච්චර හොඳට ફોකස් කළා කියන අහනවා කියලා වාඩි වුණා සමානට දැන් මොකක් හරි එකකින් වැහෙනවා. එහෙමත් වෙනවා. ඉතින් ඔඩියන්ස් එකේ මෙතන ගැන කවර කතාවද? ගුරු ටීවී එකේ අහන ගැන කතා කරලා වැඩක් නෑනේ. නිසා ඔය ගෙවල් වල ඉඳලා බණ අහන කට්ටිය ගැන මන් නම් වගේ කියන්නේ නෑ. එහෙමයි කියලා මට මෙතෙන්ට ආපු කට්ටිය ගැන වගේ කියන්නත් බෑ. තම තමන්ගේ පරේෂණේ කතාව වචන වලින් සරලයි වගේ පෙනුනට මේ පරේෂණය සරල නෑ මගේ පින්වතුනේ. මෙතන තියෙන ලොකු සියුම් බවක්, ලොකු ගැඹුරු කතාවක්. අපිට දැනි දැනි යන්නේ එකක්. දැනි දැනි එන්න ඕනේ. එක කාලය අතර මං ඉස්සරකේ පරිචයත් ඕනේ, පරිණත බවත් ඕනේ. ඒ ඔක්කොමත් එක්ක යන්නේ. හරි. ඊළඟට ඔන්න සංස්කාරය කියන එක ඒ විදිහට පෙන්නලා ඊට පස්සේ මගේ පින්වතුනේ විඥාණය. විඥාණය කියන්නේ කුමක් නිසාද? මහණනි විඥානණය කෙරෙනුයේ විඥාණයයි කියනු ලැබේ. දැනගනීද? දැනගැනීම විඥාණයයි කියනු ලැබේ. ඇඹුලක් දැනගනි. දැන් මේ උදාහරණ ටිකක් කියනවා. ඇඹුල දැනගනි, කටුක රසයක් දැනගනි, මිහිරි රසයක් දැනගනි, ඊට පස්සේ කියනවා කර රසයක් දැනගනි, නොකර රසයක්, අර කර වෙලා තියෙනවා කියලා පාන් වාටි එහෙම කර වෙලා තියෙන ඒ වගේ කර රසය දැනගනි, නොකර රසය දැනගනි, ලුණු රසය දැනගනි, රස අත්දැකීම කියන දැනගින් මෙතන විඥාණනේ පෙන්නනවා. එතකොට දැන් රූප වේදනා සංඥා සංඛාර විඥානණය වීම කියන එක මුල් කරලමයි ඇහැ කන නහය දිව ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන 12 වැඩපිළිවෙල පවතින්නේ. එතකොට මේ වැඩපිළිවෙලම මුල් කරලා තමයි ආයි රූප වේදනා සංඥා සංඛාර විඥාන වීම තියෙන්නේ. ඒ නිසා තමයි කියන්නේ කන්දානම් පාතු බාවෝ ආයතනම් පටලාවෝ අයන් උච්චති ජාති කියලා. ජාති කියලා විග්‍රහයක් අහලා දිනවද? ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ සකස් වීම කියන තැනින් ජාති කියන එක. හරි. ජාති කියන එක ආයි පටිසමුප්පාදයට එනකොට ජාති තියෙන්නේ අග. උපාදාන භව ජාති. ජාතිය පහළ වෙන්නේ භවයේ උපාදානයේ සංඛාරය තණ්හාව ඔහොමම උඩට උඩට ඇවිල්ලා ආයතන පටිසමුප්පාද චක්‍රේ සංස්කාරය ඔහොම තියෙනවනේ. එතකොට ඒක එක පරියායක් මේක විග්‍රහ කරනවා. ආයතන විග්‍රහය කියන්නේ තව පරියායක්. ස්කන්ධ විග්‍රහය කියන්නේ පරියායක්. දැන් මේ එක එක පරියායන්ගෙන් විග්‍රහ කරන්නේ මොකක් සම්බන්ධවද?
විග්‍රහ කරන්නේ මෙන්න මේ වැඩපිළිවෙල ගැන, මේ ක්‍රියාවලිය ගැන. පැහැදිලිද? ඔකට මේ මම ඔක මතක තියාගන්න සහ මේක මතක් කරව ගන්න, මේක අර මට උනන්දු කරව ගන්න, මම මේ දවස්වල බුදු අපේ මේ පැරණි මුතුන් මිත්තන්ගෙන් අහපු කවියක් ඔළුවේ තියාගෙන ඉන්නවා. කන්දේ ගෙදර දෙන්න ඉඳින කන්දේ ගෙදර ඇති ගති. කන්දේ ගෙදර කියලා කියන්නේ අම්මගෙන් තාත්තගේ ලැබිච්ච බස්මාළු පිනිවලින් කාලා ලොකු කරපු හදාගත්ත මේ කය. ඒ කය ඇසුරු කරගෙන, කන්දේ ගෙදර ඇසුරු කරගෙන දෙන්නෙක් වැඩ කරනවා. නාමයයි රූපයයි. නාමය කියන තැන තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන, රූපය කියන තැන තියෙනවා රූපස්කන්ධය රූප. ତොර දැන් රුප්පණය වීමත් මෙතනමයි තියෙන්නේ. වීම දැනවීම කියන එකත් මෙතනමයි. සංඥා වීම, සංඥා හඳුනා ගන්නවා කියන එක ඒකත් මේ පැත්තෙමයි. සංස්කරණය වෙන එක ඒකත් මෙතනමයි. දැනගන්නවා කියන එක ඒකත් මෙතනමයි. කන්දේ ගෙදර දෙන්න ඉදින කන්දේ ගෙදර ඇති ගති. කන්දේ ගෙදර ඉන්නවලු දෙන්නේ. ඉන්න පස් දෙනා පස් අතකට අදිති. පස් අතකට අදිනවා. දැන් රූපේ කියන්නේ රූපණීය වීම කියන්නේ වේදනා වීමද? නෑ. පස් දෙනා පස් අතක් තියෙන. හැබැයි එකටමයි වැඩ කරන්නේ. ඉන්න පස් දෙනා පස් අතකට අදිති. රූපේ කියන්නේ වේදනාව නෙමේ, වේදනාව කියන්නේ සංඥාව නෙමේ, සංඥාව කියන්නේ සංකාරය නෙමේ, සංකාරය කියන්නේ විඥානය නෙමේ. විඥානය කියන්නේ ආයි රූපේ නෙමේ. ඒක පහක්. හැබැයි එකටමයි තියෙන්නේ. ඉන්න පස් දෙනා පස් අතකට අදිති. මේ පහත් එක්ක වන්න මිසක් ගෙන් ගෙනියන දෙයක් නැති. පහත් එක ඉන්නවා තමයි. ඇති මගුලක් නැහැ. අපි කියන්නේ හරයක් නැහැ කියලා. අර්ථ ශූන්‍යයි. ඕක නොතේරෙන නිසාම, ඔය අවබෝධය නැති නිසාම සත්‍යයම අක්කර කර ඉන්නවද? අර්ථ ශූන්‍යයි කියලා දැකලා ගැලවෙන්න දක්ෂ නැති නිසා මේකෙම ඇලවිලවි වාසය කරනවා. හැබැයි මේක මේ පරේෂණය හරියට කරගෙන කෙනෙක් දැන් මේ කතාව වචනෙට හරි සරල ඒ වගේ කිව්වට කොරන්න ගියාම මුළු ජීවිතේම දෙවෙනි කළා මේකට කැප වෙන්න ඕනි. වන්නා මිසක් ගෙන් ගෙනියන දෙයක් නැති දන්නා කෙනෙක් නම්, මේක හරියටම අවබෝධ කරගත දැනගන්න කෙනෙක් ඉන්නවා නම්, දන්නා කෙනෙක් නම් මග නොසිට පැන යති. මේක දැනගන්න තියෙන මාර්ගයකවත් ඉන්නේ නැහැ. ඒකත් ඉවර කරලා දානවා. ඒ කියන්නේ නිවන් දකින්න තියෙන මාර්ගය කියලා තියෙන ඒ මාර්ගයවත් නතර වෙන්නේ නැහැ කියලා කියනවා. ඒකත් ඉක්ම වුණා කියලා. දැන් මේ කතාව දන්නේ නැති නිසා තමයි ධර්මයේ හරි අල්ලගෙන අපි ගහගන්නව නම් ගහගන්න. අනිච්චද අනිච්චද කියලා හරි ගහගන්නව නම්, මොකක් හරි එනවා නම්, මං කියන්නේ කොහේ හරි තැනක වලියක් යනවා නම් පරිස්සම් වෙන්න බලන්න වෙනවා. මේ නිවෙන්න ආපු ධමක ආයි දැන් මේ කිනි තියාගන්නද පාවිච්චි කරන්න කියලා. ඔන්න ඔය පරිස්සම අපි හදාගන්න ඕනේ මගේ බෙන්ගොතනේ. ඒකයි අර කින්ති සූත්‍රය එහෙම ලස්සනට ඔය තාරේ තියෙනවානේ. වාද විවාද කරන්න කවුරු හරි ලැහැත් වෙනවා නම් ධර්මයේ අල්ලගෙන වහා මෙතනින් නිහඬ වෙලා පැත්තකට වෙන්න. මොකද දහම තියෙන්නේ නිවෙන්න මිසක් ගිනි ගහගන්න නෙමෙයි. ඒ නිසා සම්මතයේ තියෙන විග්‍රහයත් එක්ක, ධර්මයේ තියෙන විග්‍රහයත් එක්ක අයන්න නියන්න අල්චයන්න අල්පප්‍රාණ චයන්න කියන තැනින් අස්තිරයි කියන අර්ථය ගන්න. අයන්න නියන්න අල්චයන්න මහප්‍රාණ චයන්න කියන තැනින් කැමතිසේ නැහැ කියන අර්ථය ගත්තට කමක් නැහැ. පැහැදිලිද කියන කාරණාව? එතකොට ඔය අර්ථ දෙකෙන්ම අපිට නිවෙන්න පාරක් හදාගන්න පුළුවන්. දැන් වෙන්න ඕනේ මොකද්ද? ස්කන්ධය අනිච්චයි කිව්වත්, ස්කන්ධය අනිච්චයි කිව්වත් වෙන්න ඕනේ මොකද්ද? වචනෙත් එක්ක ඔට්ටු වෙන එකද, ඔය කියන එකේ අදහස හොයාගෙන ගිහිල් ඉවර වෙලා අපේ පරේක්ෂණේ හරියට කරගෙන ඉවරලා නිවිල යන්නේ එක දාන්නේ. ඒකනේ අපිට ඕනේ. මන් දන්නේ මම නම් ඉල්ලන්නේ එච්චරයි. මගේ ජීවිතේ මං ධර්මයත් එක්ක හැමදාම කතා කරේ එච්චරයි. ඒක විතරයි මේ කරගෙන යන්නේ දැන්. ඉතින් සම්මතයේ තියෙන ඒවත් එක කොහොමත් කොහෙවත් මං ගැටෙන්නේ නැහැ. ඒ තියෙන අර්ථකතන, ඒ තියෙන මේව, ඔයේ තීචාවේ අපි මේක පරිශ්‍රණය කරන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේත් එක්ක අපි දැන් එන්න ගලනොත් අපේ ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කළේ මුලත් මගේ මේ ශාසනය අපිට පිටිපිට තියෙන බුදුහාමුදුරුවෝ, මැදත් ඉන්නේ බුදුහාමුදුරුවෝ, අගත් ඉන්නේ බුදුහාමුදුරුවෝ. ඒ බුදුහාමුදුරුවෝත් එක්ක අපි මේ ගමනේ අනේක විතරයි අපිට කරන්න තියෙන්නේ. අපේ අඩුපාඩු වෙනවා, අපේ ප්‍රශ්න වෙනවා, එක එක්කෙනාගේ තියෙන කෙලෙස් මට්ටම් අනුව ඒ ගැටලු එහෙම තියෙනවා. ඒ ඔක්කොම ඉවසගෙන කලබල කරගන්න නැතුව අපි අපේ පාත් එක හරියට හදාගෙන අපේ නිවෙන අතට යන ගමනයි මේ යන්න තියෙන්නේ. මේක යන්න පටන් ගත්තාම පෙනෙනුනෙ දෙපාර්ශ්වෙම කරදර බාධා එනවා. ඒක නවත්තන්න බෑ. සපෝටිව් වෙන දේවල් වගේම බාධා වෙන දේවලුත් වෙනවා. ඒ ඔක්කොම ඉවසගෙන අපේ ගමන අපි යන්න ඕන. පැහැදිලිද? එතකොට ඒ තැනදී අන්න
රූපම් භික්කවේ අනිච්චා කියන තැන විග්‍රහ කරනවා. රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය අනිච්චයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ එතනම දස සංඥාවල යට කියනවා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන තැනින්. එතන මොකද්ද කියන්නේ? අට්ඨියති හරායති ජීගුච්ඡති. එතකොට ඔය උඩ තියෙන අර්ථයයි යට තියෙන අර්ථයයි දෙකම එකතු කරපු තැන තමයි අනිච්චාවත සංඛාරා. දැන් ඔය දෙකම හරියටම වැටෙන්න ඕනේද නැද්ද? අන්න ඒ අර්ථයෙන් ආවොත් තමයි උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේසං රූප සමෝසුකෝ කියන වර්තාන්විත වෙන්නේ. පැහැදිලිද කියන කාරණාව? ඉතින් ඒකට අපි තව ටික වෙලාවක් අරගෙන පුංචි විග්‍රහ ටිකක් මම කරලා පෙන්නන්නම් මේකේ. ඒක තියෙන කාල සීමාව බොහොම සීමිතයි. උපරිම උත්සාහයක් දරනවා තව ටිකක් විග්‍රහ කරලා දෙන්න. මේ පේනවනේ කියන්න කියන මේ ටිකම කියනකොට වෙලා ඉවරයිනේ. දැන් පැයක් කමාරක් ගිහිල්ලා ඉවරයිනේ. ඒ නිසා අර මේ අර්ථ ටික අපි තව ටිකක් ඉස්මතු කරගන්න උත්සාහයක් දරමු මේ තියෙන කාල සීමාවත් එක්ක. හරි. මම අර ඉස්සෙල්ලා කියාගෙන ආපු අපි මිනිස්සෙක් කියලා ගත්තොත් ශරීරය මනුෂ්‍ය ශරීරයක් කියන තැනින් කන්දේ ගෙදර කිව්වම නාට්‍යයකුත් තියෙන එක ගැන නෙමෙයි මේ කියන්නේ. මනුෂ්‍ය ශරීරය මේක මුල් කරගෙන දෙන්නෙක් වැඩ කරනවා. නාමයයි රූපයයි. නාමය කියන තැන අපිට විග්‍රහ කරන්න පුළුවන් වේදනා, සංඥා, සංකාර, විඥානෙත් දාගමු, කමන්නේ මේ වෙලාවේ. මෙතෙන්ට ගමු රූපය කියන තැනින් රූප. එතකොට දැන් බලන්න නාම රූප කිව්වත් රූප වේදනා සංඥා සංකාර කිව්වත් මේ කතා කරන්නේ එකම අර්ථයක් ගැන. හැබැයි පරයායන් දෙකක්. නාම රූප කියන්නේ එක පරයායක්, ස්කන්ධ කියන්නේ තව පරයායක්. එතකොට දැන් මේකම මේ රූප වේදනා සංඥා සංකාර විතර නාම රූප විතර මෙතනම නේද? ඇස, කන, නහය, දිව, ශරීරය, මන. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඒක තව පරයාය. ඒකත් මෙතනමයි. තව විග්‍රහ කළොත් ජාති. ජාතියට හේතුව භව. භවයට හේතුව උපාදාන. උපාදානට හේතුව තණ්හාව. තණ්හාවට හේතුව වේදනා. වේදනාවට හේතුව ස්පර්ශ. ස්පර්ශයට හේතුව නාම රූපද සලායතනද? සලායතන. සලායතනට හේතුව නාම රූප. නාම රූප වලට හේතුව සංඛාර විඥාන. විඥානට හේතුව අහංකාර. අහංකාරට හේතුව ඔය පරයය ගත්තත් තව එකක් තියෙනවා. ජාතියට හේතුව භව. භවයට හේතුව උපාදාන. උපාදානට හේතුව තණ්හාව. තණ්හාවට හේතුව වේදනාව. වේදනාවට හේතුව ස්පර්ශය. ස්පර්ශයට හේතුව සලායතන. සලායතනට හේතුව නාම රූපය. අන්න බුදුහාමුදුරුවෝ පෙන්වනවා නාම රූපයට හේතුව බැලුවහම පේනවා විඥානය. විඥානට හේතුව බැලුවහම ආයි පේනවා නාම රූපය. බුදු වෙන අවස්ථාවේදී උන්වහන්සේට අවබෝධයට පත්වීම සම්බන්ධ උන්වහන්සේ විග්‍රහ කරන පරයය මේක. පටිසමුප්පාදේ අවබෝධ කළා කියන තැන. එතකොට උන්වහන්සේ දකිනවා නාම රූපයට හේතුව විඥානය. විඥානට හේතුව නාම රූපය. කියන්නේ නාම රූපයෙන් විඥානය බලගැන්වෙනවා. විඥාණයෙන් නාම රූපය. මේ වෙන වැඩපිළිවෙලට අපිට කියන්න පුළුවන් සංස්කාරය වෙනවා කියලා. සංස්කරණය වෙනවා කියලා. මේක ගැනම නොදන්නා කමට කියන්න පුළුවන් අවිත්. එතකොට එතන සංකාර සංකාර සහ අවිද්‍යාව කියන වචන දෙක නැහැ. තේරුණාද කියන එක? හැබැයි මේ කතාව තමයි කියලා තියෙන්නේ. තව තියෙනවා මේකේ. හේතු ප්‍රත්‍ය, විගත ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා තව තියෙනවා බරෝ එකක්. ඒ මොකක්ද? පට්ටානේ. හා, ඒ මේක ඊළඟ ඩීටේල් එක. අන්න ඕක තියෙනවා. චතුරාර්ය සත්‍ය තමයි සංක්ෂිප්ත දේශනාව. ඒකේ මධ්‍යම දේශනාව පටිසමුප්පාදය. ඒකේ දීර්ඝම දේශනාව පට්ටාන. දැන් මේක කරන්න කලින් මෙන්න මෙතන හරියට ලියා ගන්න දැනට හොයන්නකො හරියට. මේ කන්දේ ගෙදරත් එක්ක කරන්නකො භවනාව හරියට. බක පඬිතකම් කරන්න යන්නේ නැතුව. අපි හැබැයි හරි කැමතිනේ දැනුමට. දැනුම නිසාම අද ගොඩක් දේ වෙලාට අපිට මේක මගේ හිරිලා තියෙන.
අපි හරි පව්. ඒ නිසා මම ඉතින් මේක සරලව තමයි කතා කරන්න කැමති. මොකද මේක මහා සංකීර්ණ කරගෙන කතා කරගෙන ඔළු කරකෝ ගන්න ඕනේ නැහැ. ඒවා තේරෙන කාලෙක තේරිච්චාවේ මේ වචන පදයි ඔක්කොමත් එක්ක මේවා හොයන කෙනෙක්ට අර මං හැමදාම කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කෙනෙක් ඉන්නවා සාසනේ නවාංග ශාස්ත්‍රූ සාසනේම දන්නවා. නවාංග ශාස්ත්‍රූ සාසනේම දන්නවා. අංග නමයකින් යුක්ත ශාස්ත්‍රූ සාසනේ සුත්ත ගෙය්‍ය වෙය්‍යා කරන උදාන ඉතිවුත ජාතක අද්භූත වේදල්ලාදී කියන එයාට කෙනෙක් ඉන්නවා. ඒ මුළු ශාස්ත්‍රූ සාසනේම කටපාඩම් ඔක්කොම දන්නවා. ඒ වගේම සිව්වරිසස් ඥාණයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය මගඵල අධිගම අවබෝධයක් තියෙනවා. අධිගම අවබෝධය. තව කෙනෙක් ඉන්නවා නවාංග ශාස්ත්‍රූ සාසනේම තියෙනවා. හැබැයි මේක නැහැ. මොකද නැත්තේ? අධිගම නැහැ. සිව්වරිසස් නැහැ. තව කෙනෙක් ඉන්නවා නවාංග ශාස්ත්‍රූ සාසනය නැහැ. හැබැයි එක ධර්මපරියායකින් හරි එක සතරපද ගාථාවකින් හරි චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. සිව්වරිසස් අවබෝධයේ තියෙනවා. සිව්වරිසස් අවබෝධයේ තියෙනවා. තව කෙනෙක් ඉන්නවා නවාංග ශාස්ත්‍රූ සාසනයෙත් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධයත් නැහැ. දැන් මෙතනින් වැදගත් කට්ටිය තමයි මෙන්න මේ නවාංග ශාස්ත්‍රූ සාසනයක් දන්න, චතුරාර්ය සත්‍යයක් දන්න. ඒ වගේම තමයි නවාංග ශාස්ත්‍රූ සාසනයෙම දැනගත්තේ නැති වුණාට, වෙන් වෙන්ව කරුණු විදිහට ඒව දන්නේ නැති වුණාට චතුරාර්ය සත්‍ය අවබෝධය තියෙනවා. එතකොට ගිහි ජීවිතයක් ගත කරන පිරිසට මම යෝජනා කරන්නේ මෙන්න මෙතෙන්ට එන්න කියලා. පැවිදි වුණත් මේක හිටියට ප්‍රශ්නයක් නැහැ. මොකද වෙන්න ඕනේ වැඩේ සසර කෙලවර කරගන්න එක. තව කෙනෙක්ට ධර්මයේ දේශනා කරන කරුණු විදිහට ඉගෙන ගන්න කැමති ඒකත් එක්ක යන කෙනෙක්ට ප්‍රමක් නැහැ. මේක ඉගෙනගෙන එහෙම යන්නේ ප්‍රශ්නයක් නැහැ. ඒක උපකාරයි. තේරුණාද කියන කාරණාව? හරි, තම තමන් කැමති එකක් කරගන්න. මට පාවන්නේ නැහැ. ඔන්න මං කිව්වා. හරි. දැන් කන්දේ ගෙදර නාමයයි රූපයයි කියන තැනින් කන්දේ ගෙදර ඇසුරු කරගෙන නාම රූප වැඩපිළිවෙල කියන තැනින් මෙතන අපිට මොකද වෙන්නේ? අපි ගාව පහළ වෙන ආසාව කියන කතාව නිසා ආසාව බෙදෙනවා දෙකකට. එකක් ජීවිත ආසාව, අනිත් එක තමයි ලාභ ආසාව. මේක තියෙන අංගුත්තර නිකායේ. ජීවත් වෙනවා කියන්නේ මේ හුස්මක් ගන්න අපිට දැනෙන අපේ ජීවිතේන්ද්‍රිය. අපි ජීවත් වෙනවා කියලා අපිට දැනෙන එක. ඒ ජීවිත ආසාව නිසාම ජීවිතේ පවත්ව ගන්න තියෙන කැමැත්ත අපිට එන්නේ ජීවිතේ වටිනවා කියන අදහසත් එක්ක. එතකොට අවිද්‍යාව නිසා තමයි සත්වයා තමන්ගේ පැවැත්මට වටිනාකම් දීලා තියෙන්නේ. වටිනාකමක් දීලා තියෙන්නේ. අපි ඒකට කියමුකෝ වටිනාකම නැත්තම් කැමැත්ත කියලා. තව විදිහකට කිව්වොත් ඌමනාව කියලා ජීවත් වෙන්න තියෙන ඌමනාව. එතකොට ඒ ඌමනාව නිසාම පැවැත්මට තියෙන ඌමනාව නිසාම මේ ලෝකෙන් ඒගොල්ලෝ ලාභ හොයනවා. මොනවද ඒගොල්ලෝ හොයන ලාභ? කාම ලෝකයේ කාම වස්තු ඇසුරු කරගෙන ඉන්න කෙනෙක්ට සාමාන්‍ය ලාභ කියපු ගමන් එන දේවල් තමයි වස්තුව, ගෙවල් දොරවල්. දරුවෝ සලකන්නේ දෙමාපියෝ මොකක් විදිහටද? ලාභයක් විදිහටනේ. ඔය හැමදේම කාම ලෝකයේ ලාභ විදිහට තමයි ඒගොල්ලෝ සලකන්නේ. එතකොට රූපාවචර අත්දැකීමක් කෙන කෙනෙක්ගේ ලාභය වෙන්නේ දැහැන්. දැහැන් අත්දැකීම. අරූපාවචර අත්දැකීමක් කෙන කෙනාට ඒත් අරූප දැහැන්. කාම ලෝකයට අදාළ ලාභ හොයන දේවල් ටිකක් තියෙනවා. රූප ලෝකයට අදාළ ලාභ ටික වෙන ටිකක් තියෙනවා. අරූප ලෝකවලට අදාළව ලාභ කරගෙන හොයන දේවල් ටිකක් තියෙනවා. එතකොට ඔය ඔක්කොම ලාභ කියන තැනට තව එකක් අපිට ගන්න පුළුවන්. සත්‍යයට දිට්ඨ කියන්නේ ලාභයක්. පෙනීම කියන්නේ ලාභයක්. ඇසීම ලාභයක්. ඒගොල්ලන්ට දැනෙන්නේ කොහොමද? මේ පෙනීම හරීම වටින එකක්, ලාභ එකක්, ඒක ඕන එකක්. ඇසීම ලාභ එකක්. දැනීම නිකන් හිතන්න මේ වෙලාවේ ඇස් දෙක පේන්නේ නැති වෙලා යනවා. ආ කවන්නේ. මේ අනිච්ච දුක්ඛ අනාත සංසාරයේ ඔන්නේ කවල්ලෑ වගේ ඇස් දෙක පේන්නේ නැති උර කියන්නේ. කොබන් හිම හිතන්න පුළුවන් කට්ටියද උස්ස. ලොකු කරන්තර ඕන්නේ නැහැ. ඊතරනේ ඉන්නේ අපි. කන් දෙක මේ හොඳට ඇහියේ තිබේ එක පාට ඇහෙන්නේ නැතුල යනවා. ඇතුලේ මොකක් කර වෙලා මේ බෙරේ මොකක් හරි ඩැමේජ් එකක් කරලා බ්ලොක් කරලා නැති වෙලා යනවා. හිතින් ඔයා කමන්නේ ඔන්නේ ඇතැලෝ ඉගාලල්ලේ. කොබන්නේ ඉන්න පුළුවන් කට්ටිය තුස්සන්න. ඒ ගුණේට මම වඳිනවා. ඇතැරලා නැද්ද? තේනවද? පෙනීම ලාභයක්, ඇසීම ලාභයක්. මේ සෙන්සස් වැඩ කරනවා කියන එක දැනෙන එක හරි ලාභයක් අපිට.
දිට්ට සුත මුත කියන තැනින් නහය දිවක දැන් ගඳ සුවඳ සුවඳ දැනෙන්නේ නැති වෙලා යනවා. මේ ලෝකේ තියෙන ගඳ තේරෙන්නේත් නැහැ, සුවඳ තේරෙන්නේත් නැහැ. මක්ක දැනෙයිද? කොහොම දැනෙයිද ඒක? ආගාලල්ලේ ඔය ඇවිල්ලා ගියාවේ. හෙම්බිරිසාවක් ආවත් ඒ දවස් ටිකේ දන්නවනේ මේක හොඳ වෙච්ච ගමන් ආයි සුවඳ එනවා කියන එක. එතකොට එහෙම තමයි අපි ඉන්නේ. හැබැයි මේක නැති වෙලාම ගියොත් පැහැදිලිද අපි කොච්චර පෙරේතයිද කියලා පැවැත්මට. ඊට පස්සේ හිත කියන එක, ඒක නම් දැන් කතා කරන්න ටිකක් අමාරුයි, හරි සංකීර්ණ තැනක් සිහුම්. අපිට හිතන්න බැරි වෙලා යනවා. අපි එහෙම හිතමුකෝ. අලාභයක් නේ. එතකොට දිට්ට සුත මුත විඤ්ඤාත කියන වැඩපිළිවෙලටම අපි ආසයි. ඒක ලාභයක් වගේ අපිට දැනෙන. එතකොට ඒ ලාභයක් කියලා දැනෙනවා කියන්නේම අපි ඉන්නේම පංචස්කන්ධ වැඩපිළිවෙලද උපාදානස්කන්ධ වැඩපිළිවෙලද? හුස්මක් හුස්මක් ගන්න ඉන්නේ මොකේද? පංචස්කන්ධද උපාදානස්කන්ධද? කල්පනා කරලා කිය. උපාදානස්කන්ධ වැඩපිළිවෙල කියන්නේ ඇයි ඉන්නේම මොකක් මුල් කරලාද? ජීවිත ආසාවයි ලාභ ආසාවයි. එතකොට කන්දේ gedara ඉන්නේම මොකක් මුල් කරගෙනද? පංච. දැන් බුදුහාමුදුරුව කිව්වනේද පංච උපාදානස්කන්ධයේ යම් චන්දරාගයක් ඇතනම් එයයි දුරු කරන්න ඕනි කියලා. එතකොට පංච උපාදානස්කන්ධ යට චන්දරාගේ නෙමෙයි, පංච උපාදානස්කන්ධේ යෙහි එහිමයි චන්දරාගේ තියෙන්නේ. සියුම් තැන එතන අල්ලන්න ඕනි. ඔක තියෙන මහා පුන්නම සූත්‍රය මට මතක හැරෙට මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක ඔක තියෙන්නේ. පංච උපාදානස්කන්ධ යෙහි චන්දරාගේයි දකින්න ඕනි. අපිට ඕකේන්නේ පංච උපාදානස්කන්ධ යට චන්දරාගය. ඒක නෙමෙයි මේ කියන්නේ. සත්‍යයට පෙනීමම කියන්නේ උපාදාන වීමක්. ඔකට මම කියන උදාහරණයක් තියෙනවා. ඔක සරලව තේරුම් කරලා දෙන්න. බෝඩ් එකේ මං ඉන්නේ දැන්. මේ කාරණා ටික පොඩ්ඩක් පැහැදිලි දෙන්න. මොකද දැන් මේ කියන්න හදපු ටික කියන්නේ මං දැන් විස්තර කරපු ටික මෙතනත් එක්ක. හරි. අපි උත අසුනට යනවා. තුරුසන්නයි මං කියාගෙන ආවේ ජීවිත ආසාව සම්බන්ධව, ලාභ ආසාව සම්බන්ධව. ලාභ ආසාව කියුවාම ඒකේ තියෙන උදාහරණ විදිහට අපි කතා කළේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් වලට ඒවා ලාභයි වගේ දැනෙන එක. ඒවා උපය ගන්න එක ලාභයක් වගේ ඒ ටයිප් එකට දැනෙන එක. රූපාවචර අධ්‍යක්ෂීම කියන දෙනින් කිව්වේ දැහන්. දැහන් ලැබෙන එක ලාභයක් කියලා සැලකෙන එක. අරූපාවචර අධ්‍යක්ෂීම අරූපාවචර දැහන්. ආකාසානංජයදින විඥානයදින අකින්චඤ්ඤයදින නිවසඤ්ඤාන කියන අරූප දැහන් ලැබීම ඒ යෝගාවචර දැනෙන ලාභයක් විදිහට. පැහැදිලිද කියන එක? එතකොට දැන් ඒ කතාවෙන්ම ඊට පස්සේ මං ආවා මේ සත්‍යයට පෙනීම ලාභයක් විදිහටයි තියෙන්නේ. ඇසීම ලාභයක්, දැනීම ලාභයක්, විඳීම ලාභයක්. ඒක නැති වෙනකොට ඒගොල්ලෝ කැමති නෑ. එතකොට මූල කැමැත්ත මොකටද තියෙන්නේ? මූල කැමැත්ත කොහෙටද තියෙන්නේ? කොතනින්ද ඒක යෙදෙන්නේ? පෙනෙන දේ සම්බන්ධව මුල් කළද පෙනීමම මුල් කළද? පැහැදිලිනේ කියන කාරණාව. එතකොට ප්‍රශ්නේම නේද අපි බහගෙන ඉන්නේ? දැන් ප්‍රශ්නේම ප්‍රශ්නයක් විදිහටද හම් වෙන්නේ? ප්‍රශ්නේ ප්‍රශ්නයක් නෑ කියලාද හම් වෙන්නේ? අපිට වෙලා තියෙන වැඩේ තමයි අපිට මුල තියෙන, කියන්නේ පෙනීමම ප්‍රශ්නයක් වෙලා තියෙන කෙනෙක් පේන්නේ නෑ. පෙනුනට පස්සේ ඒකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා අපි අල්ලන්නේ කොතනින්ද දැන් කතාව? එතකොට පෙනුනට පස්සේදී අනිච්ච කිව්වත් අනිච්චා කිව්වත් වැඩක් පැහැදිලි දෙන්නේ කියන එක. ඇසීමම ප්‍රශ්නයක් කියන දැනින් අල්ලගත්තේ නැත්නම් ඇසුනට පස්සේදී ගැන අනිච්ච කිව්වත් අනිච්චා කිව්වත් වැඩක් නැහැ. කොතනින්ද අල්ලන්න ඕනේ? ප්‍රශ්නේ මුලින්ම අල්ලන්න. එතකොට නිකං අල්ප ප්‍රාණ ඡයන්නේ කියලා හරි මහ ප්‍රාණ ඡයන්නේ කියලා හරි ප්‍රශ්නේ මුලින් අල්ලන තැනට අපේ පරේක්ෂණයේ තීව්‍ර වෙන්න ඕනේ දැන්. පැහැදිලිද කියනක මට ඕක කියලා දුන්නේ හරකේ. මම කියන්නේ තැන මේ ලෝකේ අනේ මේක අවුල්, මේක ප්‍රශ්නයක් තියෙනවා. ඔහොම මට තේරිච්ච විදිහට දැනිලා මම ඔහොම ඉතින් ඊට කාලෙකට මම කාලයක් භාවනාත් කළා. එහෙම කරනකොට මේක අස්තිරයි, මේක මට විදිහට පවත්වන්න බෑ, කැමතිසේ නෑ. ඔය ඔක්කොම වචනත් එක මම මේක දැන් බල බල යනවා දැන්. ඔහොම කාලයක් ඉන්නකොට එක දවසක් මං යනවා අනුරාධපුරයේ ගිහිල්ලා අපි ඔය පහුගිය කාලේ සඳහිරු සෑය පින්කම ඒ ස්ථානයේ විවෘත වුණානේ. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ හදපු ස්ථානයක්
තියෙනවනි මේ අලුතෙන් හදපු සඳිහුරු සෑය කියලා. ඒ ස්ථානයේ හුණු පිරියම් කරලා කටයුත්තකට සම්බන්ධ වුණා. ඒ මොකද චෛත්‍යයකට හුණු පිරියම් කරගන්න සැලැදෙන මම සලකන්නේ භාග්‍යතුන් වහන්සේ කරන උපස්ථානයක් විදිහට බොහොම වටින අවස්ථාවක්. ඒ පින්කම ඉවර වෙලා මේ අවුරුදු කිහිපයක කලින් වෙච්ච සිද්ධියක් මම කියන්නේ. මම ඔතනින් යනකොට හරකෙක් ඉන්නවා, අර ලොකු අන්තින හරක් ටිකක් ඉන්නවා පාර පුරා. දැන් මම යනවා නවා තැම්පලට. ඒ යනකොට මට මතක් වුණේ දාරුචීරි හාමුදුරුවංග. දාරුචීරි හාමුදුරුවෝ මැරෙන්නේ හරකෙක් කැනලා. මට මතක් වෙනවා හද්දීයනේ අද නම් හරක මට දෙනවා සොට් එක. දැන් මම කල්පනා කරනවා දැන් මට චතුරාර්ය සත්‍ය මතක් වෙන්නේ නැහැ, පටිච්චසමුප්පාදේ මතක් වෙන්නේ නැහැ, ඈ මේ ලෝකේ අනිමිත්තයි අපනිහිතයි ශුන්්‍යත කියන ඥාන මතක් වෙන්නේ නැහැ. මේ මොකද්ද මේ ඉන්නේ? මට බයයි දැන්. මොකක් නැති වෙයි කියලාද? ආ හරක තමයි පෙන්නුවේ හුස්මක් හුස්මක් ගානේ ඉන්නේ ජීවිත ආසාවෙන් කියලා. කොබන්නේක තීරිච්ච කට්ටිය හරක එක පෙන්වන්න ආවේ නැහැ. හරකගේ අත්දැකීමෙන් තමයි තේරුනේ ඉන්නෙම ජීවිත ආසාව. අන්න පංච උපාදානස්කන්ධේමයි ඉන්නේ කියන එක පැහැදිලිද? දන්නේ දැන් ඒක ප්‍රකටයිද අප්‍රකටයිද? ඒක අප්‍රකටයි, ඒක පේන්නේ නැහැ. අන්න දැන් යෝගාවචරයෝ සසරෙන් ගැලවෙන්න උමනාව තියෙන, ඇත්තටම නිවෙන්න උමනාව තියෙනවා නම් මෙන්න මේ පරිශ්‍රණය කරන්න ඕනේ දැන්. පැහැදිලිද කියන කාරණාව? එතකොට ඔය ආසාව තණ්හාව ඔය වචන පද ඉක්මවලා මේකේ තියෙන අදහස තමන්ටම දැනෙන්න ගණීවි, තමන්ගේ පරිශ්‍රණය තීව්‍ර වෙවි යනකොට. එනිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලනවා සමාජයේ මොන වාද විවාද තිබ්බත් ධර්මයේ නාමෙන් නම් ගැටෙන්න යන්න එපා. අපි මේක යන්න ඕනේ බොහොම පරිස්සමෙන්, බොහොම අහිංසකව යන්න ඕනේ ගමනක්. අපි ආවේ අපි මතක් කරගන්න ඕනේ අපි මේ ලෝකෙට ඉපදුනේ මිනිස්සෙක් විදිහට. බුද්ධ ශාසනයක් තියෙන කාලෙක අපිට මේ පරිසරය ලැබීම මහා වාග්යක්. ඒ වාග්යවන්ත පරිසරයේ උපකාර කරගෙන අපි ප්‍රශ්නේ මුල හොයන්න ඕනේ. තේරුණානේ? අපිට තීරණයක් තියෙනවා නම් නිවෙන්න ඕනේ කියලා. දැන් මේක පවතින කතා කරන අයට කතා කරලා වැඩක් නැහැ පින්වතුනි. මේක පවතින කතාවගෙන කියන්නේ ලෝකේ හොඳට හදාගෙන ලෝකේ අර ලෝකේ ලස්සන කරගෙන ලෝකේ සුන්දර කරගෙන කතා කරන කට්ටියත් එක්ක මේ කතාව කතා කරලා වැඩක් නැහැ. මේ මගුලේ ඉන්න බෑ, මේකෙන් ගැලවිලා යන්න ඕනේ කියන අදහසක් තියෙන පිරිසක් එක තමයි. ඒකත් කටින් නෙමෙයි ඇතුලෙන් අවංක වෙනවා නම්. මොකද එහෙම නැති කෙනා මාත් එක්ක තර්ක කරලා වාද කරලා තමන්ගේ මතය ආයිත හවුරු කරගෙන ගෙදර එන එක තමයි කරගන්නේ. සල් මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා රූපය කොච්චර උඹ දරුණුද කියනවා නම් උඹ මාව කෑවා. වේදනාව උඹ මාව කෑවා, සංඥාව කෑවා. අර ඒ අර්ථයෙන් කියන්නේ කජ්ජනීය කියන්නේ හපා කෑවා වගේ. يعني රූපයට යට වෙලා, වේදනාවට යට වෙලා, සංඥාවට යට වෙලා, සංකාරයට යට වෙලා, විඥාණයට යට වෙලා අපි අනාථ වෙලා ඉන්නේ, නන්නත්තර වෙලා ඉන්නේ. හැබැයි එහෙම එකක් වෙනවා කියන එක පේන්නේ නැහැ. ඒ නිසා කෝවා මේ රූපේ වැඩපිළිවෙල රුප්පණේ වෙන වැඩපිළිවෙලට දියබු වේදන මොකද්ද පෙනපිඩුවක් වගේ, වේදනාව දියබුබුලක් වගේ, සඤ්ඤාව මිරිඟුවක් වගේ, සංකාරය කෙසෙල් කඳක් වගේ, විඥාණය මායාකාරයක් වගේ. කියන්නේ රූප වේදනා සංඥා සංකාර කියන්නේම යථාර්ථයේ පෙනෙන වැඩපිළිවෙලක්ද රවට්ටන වැඩපිළිවෙලක්ද? ආන්න ඒ රැවටීම ගැන පරිශීණය කරන්න දැන්. එතකොට අනිච්ච සංඥාවේ ගැඹුර මතු කරගන්න පුළුවන් පරිසරයක් හැදෙයි. පැහැදිලිද කියපු කාරණාව? ඉතින් ඕක තමයි මට අද මතු කරන්න ඕනේ උනේ. මේ සූත්‍රය හොඳට තව බලන්න, මේ දේශනාව ආයි ආයි අහන්න, ප්‍රශ්න ගැටළු මොන හරි තියෙනවා නම් අපිට පස්සේ හරි සාසම්බන්ධ වෙලා කතා කරන්න පුළුවන් විදිහට උදව් කරන්නම්. තව ටිකක් විග්‍රහ කරලා දෙන්න. මේකට ත්‍රිපිටකය පෙන්වන්න පුළුවන් ඕන තැනකින් අරගෙන. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි වැදගත්. මොකද්ද වැදගත්? තමන්ගේ මතය තහවුරු කරගන්නවා කියන තැනට බනහන්න එපා පිඟුතුනි. හැමසම තමන් විවෘත වෙලා ප්‍රශ්නේ අඳුනගන්නවා කියන තැනින් බන ටික අහන්න. කවුද හරි කියලා අපි හොයන තාක්කල් අපිට වාදයක් ගොඩ නැගෙන්නේ. මොකද්ද හරි, මොකද්ද විය යුත්තේ, කළ යුත්තේ මොකද්ද, විය යුත්තේ මොකද්ද, මොකද්ද වෙන්න ඕනි කියන එක හොයන තාක්කල් අපිට සංවාදයක් සාකච්ඡාවක් එකිනෙකාට ගරහ ගන්න නැතිව සංවාදයක් සාකච්ඡාවක් හදාගෙන ප්‍රතිපදාත්මක අර්ථයක් ඉස්මතු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. නිවෙන්නම පුළුවන්. නැත්තම් මොකද වෙන්නේ? ආයි නිවෙන්න තියෙන ධර්මය අල්ලගෙනත් ආයි බෙදිලා ගැටිලා ආයි මොකෑවිලා යන්නේ. අපිටම බුද්ධ ශාසනයෙම මගහැරෙනවා. පැහැදිලිද කියන එක? හොඳයි. එහෙනම් මම ප්‍රාර්ථනා කරනවා නොවැටුණා වූ ධර්මයක් ඇත්නම් වැටහේවා, වැටහුණා වූ ධර්මයක් තියෙනවා නම් එහි ගැඹුර පෙනේවා. වැරදි නෑනේ ප්‍රාර්ථනාව? නොවැටුණා වූ ධර්මයක් තියෙනවා නම් වැටහේවා,
වැටහුණා වූ යම් දහමක් තියෙනවා නම් ඒ කියන්නේ යම් මට්ටමකට මොකක් හරි තේරිලා තියෙනවා නම් ඒක තමයි ගැඹුරක් පිනේවා. එහෙම දකින්න ලැබේවා. මොකද හරක හම්බ වෙනකම්ම තණ්හාව ගැන මම හිතන් හිටුපේ කන්නේ නෙමෙයි, හරක හම්බුණාට පස්සේ වෙච්ච වැඩේ. මට තේරිච්ච පංච උපාදානස්කන්ධයයි බුදුහාමුදුරුවෝ කියන පංච උපාදානස්කන්ධයයි ලොකු ගැඹුරක් තියෙනවා කියන එක ඒ සිද්ධියෙන් තමයි ඉගෙන ගත්තේ. පැහැදිලිද කියන කාරණාව? ඒ නිසා තර්ක කරන්න, වාද කරන්න, ඒවට මෙහෙවට නම් දහම හොයන්න එපා. අවංකව නිවෙන්න, මේ ප්‍රශ්නේ අඳුර ගන්න ඕනේ කියන තැනින් මේක කරගෙන යන්න කියන ආරාධනාව කරනවා. කාල වේලාව ගිලලා නිසා අපි දේශනාව මෙතනින් හමාර කරනවා. අපි මම හැමදාම කරනා වගේ පුංචි කමා කිරීමක් කරලා බුද්ධ රත්නයේට, ධර්ම රත්නයේට, සංඝ රත්නයේට දැන නොදැන සිදු වෙලා තියෙන කිනම් හෝ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ සියලුම වැරදි ප්‍රමාද දෝෂයන්ට කමා කරලා මේ බුද්ධ ශාසනය උපරිම ඵල ප්‍රයෝජන ලා ගන්න ලැබේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන අපි කමා කිරීමක් කරලා ඊට පස්සේ පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරමු. සාදු නාදයක් පවත්වන්න. අනන්ත සංසාරයේ පුරාවට සම්බුදු පියාණන් වහන්සේලාට, පසේ බුදු පියාණන් වහන්සේලාට, මහ රහතුන් වහන්සේලාට, ආර්ය උතුමන් වහන්සේලාට, සම්මා සම්බුද්ධ ශාසනයන්ට, බෝධිසත්වයන් වහන්සේලාට, සියලු ලෝක සියලු සත්වයන්ට, දැන නොදැන සිදුවී සිදුකොට ඇති සියලු ආර්ය උපවාදයන්ට, වරද ප්‍රමාද දෝෂයන්ට, හිංසා පීඩාවන්ට, හිංගි හිංසාවන්ට. පිංගතුනි හිංගි කියන්නේ ඇනුම් පද කියපුවා. අපි කියන්නේ හින් ගහපුවා කියලා. ඒ වගේ වැරදි අඩුපාඩු පුංචි පුංචි වැඩ වගේ පෙනුනට ගොඩාක් බරපතල වෙන්න පුළුවන් අකුසල. හිංගි හිංසාවන්ට කමා කරමි, කමාවෙත්වා. කමා කරමි, කමාවෙත්වා. කමා කරමි, කමාවෙත්වා. වරද වරදසේ දැන, වරද වරදසේ දැක, සංසාර පැවැත්මට හේතු වන සියලු වරදින් නිදහස් වීම පිණිසම, සසර සුවපත් වීම පිණිසම මේ සියලු ව්‍යායාමයෝ උපනිශ්‍රය වේවා. සියලු සත්වයෝ සසර සුවපත් වේවා, නිවනින් නිවේවා, නිවනින් නිවේවා, නිවනින් නිවේවා. අපි එකට ගාථා කියමු. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කම මේ බන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කම මේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු, සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු, සබ්බ දුක්ඛා පමුංචතු. සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, සාදු නාදයක් පවත්තුමු. අද අපි කරන්ට යදුණු මේ දුතුම් ධර්ම දානමය පින්කමේ ප්‍රධාන දායකත්වය දක්වන්නේ මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා දියණිය රුවිනි දිසානායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාම සදැහැති දායකත්වය දරනවා. ප්‍රේමා උලං ඉලංගකෝන් මෑණියන්ගේ වර්ෂපූර්ණ ගුණානුස්මරණය නිමිත්තෙන් පවත්වනට ලැබුණු මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල් එතුමියටත්, පරලොව සැපත් රත්නසේකර පියාණන්ටත්, ඉන්ද්‍රාණිගමගේ මෑණියන්ටත්, ජයසුන්දර දිසානායක පියාණන් ඇතුළු සියලුම පරලෝසපත් ඥාතීන්ට අනුමෝදන් වේවා. පරලෝසපත් ඥාති සියලු දෙනා ඉක්මන් භවයකදීම උතුම් නිවන් අවබෝධය සාක්ෂාත් කරගනීවා. ඒ උදෙසාම වට පරිසරය සැකසේවා.
ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිරිස මුල් කරගත් සෑම දිනාටම අප්‍රමාදීව උතුම් නිවන් අවබෝධය සාක්ෂාත් කරගන්නම මේ පින්කම හේතු වාසනා වේවා 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 කියලා සාදු සිතින් අනුමෝදන් කරමු. යටින් අවීචේ පටන් උඩින් බවාග්‍රය දක්වා මේ සක්වලෙහිද දසදාසක් සක්වල අනන්ත සක්වලෙහි වාසය කරන සියලු ලෝක සියලු සත්වයන්ට සියලු දෙවියන්ට සියලු බ්‍රහ්ම රාජවරුන්ට සියලු සත්වයන්ට මේ පිං අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සියලු දෙනාටම සසර සුවපත් කරගන්නට ලැබේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවුනාසේ නිවි සැනසෙන්නම හේතු වේවා කියන මෛත්‍රී සිත පෙරදරි කරගෙන අපි හැමදෙනාම එකට ගාථා කියමු, පිං අනුමෝදන් කරමු. එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධ්‍යා. එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධ්‍යා. එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධ්‍යා. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. පින්වත් ඔබ හැමදෙනාටමත් උතුම් සත්පුරුෂාශ්‍රය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධම්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාර්ය, ධම්මන ධම් ප්‍රතිපදාව අර්ථහාන්විත කරගන්නට, මේ උතුම් ගෞතම බුදු සසුනේ උපරිම ප්‍රයෝජන ලබා ගන්නට පින්වත් ඔබ හැමදෙනාටම වර්ණ සම්පත්තිය නැගේවා, බල සම්පත්තිය, ජව සම්පත්තිය නැගේවා, අප්‍රමාදී භාවයේ සැලසේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවුනාසේ නිවි සැනසෙන්නම මේ පින්කම එකසේ හේතු වාසනා වේවා 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 කියලා ආශිර්වාද කරනවා. එසේම වෙත්වා කියලා සාදු සිතින් අනුමෝදන් කරගන්න. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේඛානංච යං බලං අරහන්තානංච තේජේන රක්කං බන්ධාමි සබ්බසෝ අභිවාදන සීලිස නිචං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩම්ති ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. සුවිසි අනන්තෝ ගුණ බලයෙන් උතුම් ධර්මාවබෝධයම වේවා. සුවපත් වේවා තුන් රසන්නයි. රාගක්ඛයෝ නිබ්බානං.